අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස්. නව විවස්ථාව සම්මත නොකොළොත් සහසික ක්‍රියා යළිත් 2018 ඔක්තෝබර් 14 ඉරිදා දිවයිනේ මුල් පිටුව තමයි එහෙම කියන්නේ. මේ ගැනත් කතා කරන්න හිතාගෙන අද මැදිරියට ආවා මනෝහර ආර්ධ සිල්වා ජනාධිපති නීතිඥ. ඔහුව ඔබ දන්න නිසා අටුවටී කනතුම වැඩි පටන් ගන්න අපි ලෑස්ති වෙනවා. ආයිබෝ. නව විවස්ථාව සම්මත නොකළොත් සහසික ක්‍රියා යළිත් ඔබ යතේ තවත් පුවත්පත් තිබෙනවා ඉරිදා. මොනවද වෙන්නේ යන්නේ? ඔව් මේ චණ්ඩිකමෙන් ව්‍යවස්ථා සම්මත කරගැනීම තමයි මේ හදන්නේ. ඒ කියන්නේ නොකරොත් අපි නැවතත් යනවා. ඒ හින්දා සාහසික ක්‍රියා නැතුව අසරණව ජීවත් වෙන්න ඕන නම් ව්‍යවස්ථාව සම්මත කරපන්. දැන් මොකද්ද මේ ව්‍යවස්ථාව? මේ ව්‍යවස්ථාවේ මම එක අලුත් මරබලයක්, අලුත් මරබලයක්, අලුත් ඉදි මරබලයක්. දැන් මේ ව්‍යවස්ථාව මේ අලුතේම වර්තාව තමයි මගේ අතේ මේ තියෙන්නේ. මම ඔබට කියන්නම් මේකේ ඉංග්‍රීසි එක ඉස්සෙල්ලා. මොකද මේක හරි වැදගත්. මේ මොකද ඉංග්‍රීසි එක සිංහලකට වඩා අභියෝගාත්මකයි. එහි ඔවුන් කියන මෙන්න මෙහෙම ලංකාව හඳුන්වන්නේ මෙහෙම. ශ්‍රී ලංකා සිලෝන් ඉස ෆ්‍රී සවරින් ඉන්ඩිපෙන්ඩන්ට් රිපබ්ලික් විච ඊස් ඇන් ඒකීය රාජ්‍ය. ඇලයිරක් උරුමිත්ත නාඩු consisting of the institutions of the center and of the provinces කියලා ඔහොම කියාගෙන යනවා. එතකොට දැන් ඔබට පේනවා මේ ඉංග්‍රීසි පිටපතේ සිංහල වචනෙකුයි දෙමළ වචනෙකුයි දාලා තියෙනවා. ඒකට අදාළ ඉංග්‍රීසි වචනේ නැතුව. ඒ කියන්නේ මෙතෙක් කල් අපි කිව්වේ මේක යුනිටරි ස්ටේට් එකක් කියලානේ. එතකොට යුනිටරි කියන වචනය සම්පූර්ණයෙන්ම අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට පියවර අරන් තියෙනවා. ඒ පියවර අරගෙන තියෙනවා විතරක් නෙමෙයි, ඒ වෙනුවට දානවා උරුමිත්ත නාඩු කියන වචනේ ඉංග්‍රීසි පිටපතටත් සිංහල පිටපතටත් දෙමළ පිටපතටත්. දැන් මොකද්ද මේ උරුමිත්ත නාඩු කියලා? උරුමිත්ත නාඩු කියන්නේ ඒකීය රාජ්‍යයකට නෙමෙයි. ඇයි මම මෙහෙම කියන්නේ? 1972 ඉඳන් විශේෂයෙන්ම 1978 දෙමළ පිටපතේ ඒකීය රාජ්‍යය කියන වචනයට තියෙන්නේ ඔට්‍රියච්ච කියන වචනේ. එතකොට මේ ඔට්‍රියච්ච කියන වචනේ මේ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ උවමනාවක් තියෙනවා දෙමළ භාෂාවෙන්. ඒ වෙනුවට එක්සත් එහෙම නැත්නම් ෆෙඩරල් කියන අරුත තියෙන උරුමිත්ත නාඩු කියන වචනේ දානවා. එතකොට ඉංග්‍රීසි පිටපතට දානවා, දෙමළ පිටපතට දානවා, සිංහල පිටපතට දානවා. දැන් මේ පිළිබඳ මේ මම දෙමළ විශේෂඥයෙක් නොවන නිසා අද පත්තරේ, අද ලග්බිම පත්තරේ මේ තියෙන උරුමිත්ත නාඩුවට දෙමළ පක්ෂ ගැටේ මේකේ පෙන්වලා දෙනවා. මේ ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් කමිටුවේදී EPDP නායක එතුමා, මේ කවුද, ඩග්ලස් දේවානන්ද මහත්තයා කියනවා මේ වචනේ නෙවෙයි නිවැරදි වචනේ, ඒකීය රාජ්‍යයක් මේ වචනේ හඳුන්වන්න බැහැ කියලා. දැන් ඔබට පේනවා ඇති ඇයි ඒකීය රාජ්‍යය කියන ඉංග්‍රීසි වචනේ ඉවත් කරන්නේ. මොකද අපි දන්නවා ලෝකයේ සියලුම නීති පතපොත බොහෝ ලියවිලා තියෙන්නේ සිංහල භාෂාවෙන්වත් දෙමළ භාෂාවෙන්වත් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන්නේ. අපේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තමයි නිර්වචනය දුන්නේ. ඒ නඩු තීන්දුව ලියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ওই නඩු තීන්දුව නැහැ. ලංකාවේ කිසිම නඩු තීන්දුවක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂාවෙන්. එතකොට යුනිටරි කියන වචනේ තමයි අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. ඒ හින්දා මේ යුනිටරි කියන වචනය වහාම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගැනීමේ උවමනාවක් තියෙනවා. ඒ වෙනුවට ෆෙඩරල් අර්ථය තියෙන, එහෙම නැත්නම් එක්සත් කියන අර්ථය තියෙන, එහෙම නැත්නම් යුනයිටඩ් කියන අර්ථය තියෙන උරුමිත්ත නාඩු කියන වචනේ හඳුන්වලා දෙනවා. දැන් ඔබ මගෙන් අහන්න පුළුවන් මේක ඒකීය කියන වචනේ තියෙනව නේද කියලා. නමුත් ඊළඟ වාක්‍යය කියනවා ඒකීය රාජ්‍යයට මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ වෙන අර්ථ නිරූපණයක්. සාම්ප්‍රදායික අර්ථ නිරූපණය නෙමෙයි. පටික වැඩිදුරත් පැහැදිලි කරන්න පුළුවන් වෙලා යන නිසා මම ඒ විස්තර කියන්නේ. අපි කතා කරමු. මම හිතන්නේ මේ විස්තරාත්මකව මේවා ජනගත කිරීමේ උමනාව මේ මොහොතේ තියෙනවා. ඔව්. දැන් මේකේ ඊළඟට කියනවා මේ ඒ අර කතාව කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරන්නා වූ මධ්‍ය ආයතන හා පළාත් ආයතන වලින් සංයුක්ත වන්නා. ඒක එහෙම තමයි ෆෙඩරල් රාජ්‍යයක් ඇති වෙන්නේ මධ්‍යම සහ මධ්‍යම ආණ්ඩුව මධ්‍යම රජය කියන එක එන්නෙම ෆෙඩරල් සංකල්පයේ මත සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් ඇලිරක් උරුමිත්ත නාඩු වන්නා වූ
නිදහස් වෛරීය ස්වාධීන ජනරජයක් වේ. එහෙම කියලා කියනවා මේ විවස්ථාවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙමෙයි මේ විවස්ථාවේ ඒකීය රාජ්‍යයක් උරුමිතනාඩු යන්නින් නොබෙදුණු සහ නොබෙදිය හැකි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ හෝ පරිච්ඡේදන කිරීමේ ප්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සලසා දිය යුතු ආකාරයට ව්‍යවස්ථා දායකය හා ව්‍යවස්ථා ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇති රාජ්‍යයක. දැන් රටක් බෙදන්න පුළුවන්ද බෙදන්න බැරිද කියන එක ඒකීය රාජ්‍යය කරන විස්තර කිරීමක් නෙවෙයි. ෆෙඩරල් රාජ්‍යයක්වත් බෙදන්න බෑ. දැන් ඇමරිකානු ජනාධිපතිවරයා දිවුරුම් ගන්නේ මේ දෙවියන් අදහන නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා. ඉතින් මේ රටක් ෆෙඩරල් වුණයි කියලා බෙදන්න බෑ. ඉතින් ඔවුන් හොඳටම දන්නවා මේ ඒකීය රාජ්‍ය කියන අර්ථන සාම්ප්‍රදායික පිළිගත් ලෝකයේ පිළිගත් නෛතික අර්ථ නිරූපණය නිරූපණය බෙදන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මොකද ෆෙඩරල් රාජ්‍යයක් බෙදන්නත් බෑ, ඒකීය රාජ්‍යයක් බෙදන්නත් බෑ, බලහත්කාරයෙන් බෙදුවොත් මිසක්. දැන් එහෙම වැරදි අර්ථ නිරූපණයක් දෙනවා. එතකොට මේ ව්‍යවස්ථාවේ ඒකීය කියලා කියන්නේ ඒකීය නෙමෙයි. උරුමිත නාඩු කියලා කියන්නේ ඔට්‍රියච්චි නෙමෙයි. කියන්නේ ඔට්‍රියච්චි කියන්නේ ඒකීය. එතකොට පැහැදිලිවම ඔබට පෙනෙනවා ඇති මේ අදහස ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍ය බවට පත් කිරීම. දැන් මෙතන තියෙන වැදගත්කම මේකයි. දැන් ලංකාව ෆෙඩරල් කරන්න ඕන නම් ෆෙඩරල් රාජ්‍යයක් කියලා කියන්නේ ජනතාව නොමග යවන්නේ නැතුව. ඒතකොට ඒක වෙනම බේරගමු. ඒක වෙනම බේරගත්ත කියන්නේ අපිට වාද කරන්න පුළුවන් මේක අපේ රටේ ෆෙඩරල් ලෝ නේද? සමහරු හිතන්න පුළුවන් ෆෙඩරල් ලෝ නෙයි කියලා, සමහරු හිතන්න පුළුවන් ඒකීය ඕනේයි කියලා. ඒක ජනතාවට කොලේ වහලා ගහන්න ඕන නැහැ. මේක සම්පූර්ණ විද්වත් වංචාවක් නේ. විද්වත් වංචාවක්. හරිම එදු මේක තමයි. සම්පූර්ණ විද්වත් වංචාවක්. මේ ජනතාවට කියනවා අපි ඒකීය රාජ්‍යය ඒකීය කියන නම දානවා. ඒකී අසට උරුමිත නඩු. දැන් ඒකීය රාජ්‍ය කියන කොච්චර පැහැදිලි නම් මොකටද උරුමිත නඩු කියන්නේ කියලා දාන්නේ. ඒ කියන්නේ ඒකීය කියන රාජ්‍ය කියන වචනේ පාවිච්චි කරලා වෙන අර්ථයක් දෙන්න යනවා. යුනිටරි කියන සර්වලෝක පිළිගැනීමක් තියෙන මේ යුනිටරි කියන වචනේ ඉවත් කිරීමට තියෙන උවමනාව මොකද? ඒ ඉවත් කරන්නේ මේක තවදුරටත් යුනිටරි නොවේ කියලා කියන්න. හැබැයි ජනතාවගෙන් හංගන්න ඕන. ඒ නිසා ජනතාවගෙන් හංගන්න ඕන නිසා යුනිටරි කියන වචනේ අහක් කරනවා, ඉවත් කරනවා, සිංහල වචනයට අලුත් අර්ථ නිරූපණයක් දෙනවා, ෆෙඩරල් රාජ්‍යයක් හඳුන්වන උරුමිත නාඩු කියන වචනය ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා. මේක කලාට කමක් නැහැ. කෙලින් රට මේක මහා අන්තිම නින්දිත, ඒ කියන්නේ සාමාන්‍ය ශිෂ්ට ලෝකයේ ව්‍යවස්ථා සම්පාදකයන් අනුගමනය නොකරන අන්තිම තුන්වෙනි පන්තියේ වැඩක් හැටියට තමයි මට හඳුන්වන්න. මෙතනයි තව වැඩක් කරන, කියන්නේ සිංහල ජනයාව අන්දලා දෙමළ ජනයාට හරි පණිවිඩය දෙන්න අපි මේක තමයි කරන්න යන්නේ කියලා. يعني තව මොනතරම් වංචනික මොනතරම් පහත් වැඩක්ද කියන එක ඔබට මේකෙන් තේරෙනවා. දැන් අපිට මේ සැහෙන බරපතල සාකච්ඡාවක් තිබෙනවා. ජනාධිපති නීතිඥ මනෝහර ආර්ද සිල්වා ගැන යමක් කියනවනේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගන්නේ ගම ගාල් ගල් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා 1988 දී ඔහු නීතිඥ වෘත්තියට එනවා. එතෙන් පටන් වැඩ කරගෙන යනවා. 2006 ජනාධිපති නීතිඥ ධුරය ලබා ගන්නවා. ඔහු කෘතියක් ලියන 2017 ජනවාරි මාසේ බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග විවස්ස සංශෝධනයට අදාළව ඒ සම්බන්ධයෙන් සැහැණ කතිකාවක් ඇති කෙරුවා. ඊළඟට දැන් මේ ධුරේදීම, ඒ කියන්නේ හරියටම දිනය ඔක්තෝබර් 23 වෙනිදා හැන්දෑවේ 4:00 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දක්වන නියමිත ඊළඟ කෘතිය ශ්‍රී ලංකා උරුමිත්ත නාඩුව. මේ උරුමිත්ත කියන වචනේ ආපු නිසායි මේක පෙන්නන්නේ. ශ්‍රී ලංකා උරුමිත්ත නාඩුවගේ දෙවෙනි ග්‍රන්ථය යෝජිත විවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා උරුමිත්ත නාඩුව කියන කෘතිය එනවා. දැන් මීට සමගාමීව ඔහු නීති ආධාර කොමිසමේ සහ නීති කොමිසමේ සමාජිකයෙක් හැටියට වැඩ කරනවා. ජාතික ඒකාබද්ධ කමිටුවේ ක්‍රියාකාරිකයෙක් විදිහට ඉන්නවා. මම මේ විස්තරය කිව්වේ ජාතික ඒකාබද්ධ කමිටු කියන්නේ මොකද? දැන් මේ වෙලාවේ රටේ පවතින විවිධ දේශපාලන තත්ත්වයන් එක්ක ඔබ කතා කරනකොට හුඟක් අය හිතන්නේ ඔබ මහින්ද රාජපක්ෂ කඳවුරේ පණිවිඩකාරයෙක්ද. නමුත් ජාතික ඒකාබද්ධ කමිටු කියන්නේ වෙන එකක්. මේ ඉතිහාස කතාව මොකද්ද? ඔව්, ජාතික ඒකාබද්ධ කමිටුව මම පළවෙනිම කියනවා මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. නමුත් අපේ දේශපාලන මතය යම් කිසි කෙනෙක් දරනවා නම් සමගාමී යනවා. සමගාමී යනවා නම් මම ඡන්දය දෙනවා. මම පෞද්ගලිකව මම ඡන්දය දෙනවා. නමුත් ජාතික ඒකාබද්ධ කමිටුව කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ දේම කරන්න ගියා පැකේජ් එක කියලා එකක් ඔබට මතක ඇති ආවා 94 ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඒ සම්පාදකයන් තමයි අදටත් මේ ව්‍යවස්ථාව හදන්නේ එම කණ්ඩායමමයි ඊට වඩා දරුණු අයත් දැන් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ඒක විදිහකට ඉතිහාසයේ සරදමක් මතය අත්දැකීම වින්දා මම දැක්ක ඇස් දෙකට ඉතින් මේක ආරම්භ කළේ හිටපු වැඩ බලන අග්‍රවිංශකාරතුමා වනසුන්දර මහත්මයා ඔබ දන්නවා වනසුන්දර මහත්මයාට අගවිනිසුරුකම හම්බ වුණේ නැත්තේ එතුමා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කිව්වා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථා විරෝධී ඒක ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරනවා මේක මේකෙන් ඒකීය රාජ්‍ය සම්පූර්ණයෙන් සුණු විසිනු වෙනවා කියලා කිව්වා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඔහුට දුන්නේ නැහැ අගමිනිසුරුකම්. ඔහු තමයි ඊළඟ හිටපු ජේෂ්ඨ හරියාගෙන එනවා. ඈ? ඔහු කියපු දේ හරියාගෙනත් එනවා දැන්. අවශ්‍ය පසු. ඔහු කියපු දේ සම්පූර්ණයෙන්ම මේ සත්‍යයක් බවට ඔප්පු වෙලාද ඔහුගේ නඩු තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රීපවන් මහත්මයා පවා වනසුන්දර මහත්මයාගේ මතය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනීය වෙලාවේදී ඒ ඒ ඒ එතුමාගේ මතය තමයි උපුටා දැක්වේ. ඒකට හේතුව ඒක නෛතික වශයෙන් අතිශය නිවැරදි. එතුමා ඊට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ ජාතික ඒකාබද්ධ කමිටුව හැදුවා තවත් නීතිවේදීන් ඒ වගේම ওই එස්.එල්. ගුණසේකර වගේ මහත්වරු මේ රණවිරු වෛද්‍යවරු ඉංජිනේරවරු එකතු කරගෙන මේ ෆෙඩරල් ශ්‍රී ලංකා ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට එරෙහි ව්‍යාපාරයක් ආරම්භ කරා. අන්න ඒ ව්‍යාපාරේ තමයි ජාතික ඒකාබද්ධ කමිටුව කියලා කියන්නේ. දැන් මේ මේ ආරාධනා පත්‍රයේ තිබෙනවා ෆෙඩරල් රාජ්‍යයකට පරිවර්තනය කිරීමට කැස්කවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව කමිටු අතුරු වාර්තා නිර්දේශ ඔස්සේ නැවත වටයක් මුහුණ දී ඇත්තේ බරපතල අවදානමකටය කියලා. රට තුල මේ වෙනකොට විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා ආර්ථික සංහාරයක් සිද්ධ වෙනවා ආර්ථික ඝාතක ක්‍රියාදාමයක් ඊට ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයි ඊට අමතරව වෙනම කණ්ඩායමක් එකතුලා ඊටම සූක්ෂම විදිහට අර ඊනියා ජාත්‍යන්තරයේ සම්පූර්ණ අනුග්‍රහයත් එක්ක රටේ ව්‍යවස්ථා වෙනස් කළා රටේ ව්‍යුහාත්මක අවසාන වෙනස් කිරීම කරන්න තමයි මේ සූදානම් වෙන්නේ අතර තමයි ඔබේ මැදිහත් වීම මෙහෙම සිද්ධ වෙන්නේ දැන් මගේ ඊළඟ ප්‍රශ්නය ටිකක් වෙනස් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ අපි ඊළඟට යන් විශේෂ කාරණයට ඔබ කොහොමද දකින්නේ නිරීක්ෂකයෙක් හැටියට දැන් මේ වෙනකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡා කෙරෙනවා අය ඔවුන් දෙදෙනා එකතු වෙලා බහරකාර ඒ වචනවල කිසිම අර්ථයක් නැහැ බහරකාර හරි එහෙම නැත්නම් මකර සංක්‍රාන්ති ආණ්ඩුවක් හදන කතාවකුත් කියවෙනවා මගේ ප්‍රශ්නේක නෙමෙයි මගේ ප්‍රශ්නය දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරම්භයේ පටන්ම මේ යෝජිත මේ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියේ නියමුවා ඔහු තමයි ගේන් ඒජන්තවරයා හැටියට ඉත්ත හැටියට සහ ඔහු කොයිම තැනකවත් ඒකී රාජ්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ මේ මෑතක හමුදා මේ හමුදා පිරිසක් ඉදිරියේ ඔහු කිව්වෙත් එක්සත් රාජ්‍යයක් කියලා. ඒතකොට දැන් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාධකේ ඔබ කියවගන්නේ කොහොමද නිරීක්ෂකෙක් හැටියට? ඔව් ඇත්තටම ව්‍යවස්ථාමය මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයට අදාළව මම කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් එතුමා බලයට පත් වෙන්නේ ওই පුරවැසි බලය ඒ වගේම නොයෙකුත් ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් පිණී සිටින ශ්‍රී ලංකාවේ අපේකම හඳුනන්නේ නැති බටහිර බලවේග විසින් පාලනය කරන ලබන NGO නඩයක් විසින් තමයි මේ ඒ තනිකර ඡන්ද ව්‍යාපාරය කළේ මම එතුමා පෞද්ගලිකව ඒකට සම්බන්ධද කියන චෝදනාව මම කරන්නේ නැහැ මම දන්නේ නැහැ නමුත් එතුමා බලයට ගෙනෙන්නට කැස කැව්වේ ඒ වෙනුවෙන් උනන්දු වුණේ ඒ වෙනුවෙන් මුදල් වියදම් කළේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් පිණි සිටින පිරිසක් නෙමෙයි. ඒ නිසා ඔහුගේ ඔහුට ඡන්දය දීපු වැඩි පිරිසක් හිටියා මේ NGO අයගේ කතාව විශ්වාස කරපු. ඒ ඒ ඒ NGO වලට සම්බන්ධ මිනිස්සු නෙමෙයි. මිනිස්සු විශ්වාස කළා මේ රටේ යහපාලනයක් ඇති වෙයි. එහෙම යහපාලනය කියන එක දැන් මිනි අපි හැමෝම ඔබත් මම ජනාධිපති කවුරු වුණත් මහින්ද රාජපක්ෂ වේවා සිරිසේන මහත්මයා වේවා රනිල් මහත්මයා වේවා අපිට ඕනේ යහපාලනයක්නේ නමුත් සැබෑ අරුතින් යහපාලනයක් සැබෑ අරුතින් ඉතින් මිනිස්සුන්ට කිව්වහම අපි යහපාලනයක් ඇති කරනවා නීතිය ආධිපත්‍ය ගෙනේනනවා කියලා කියන බෝඩ් ලෑල් ඉස්සරහින් තියලා මේ ගෙනාවේ වෙන ව්‍යාපෘතියක්නේ. ඔව්. ඇයි මම එහෙම කියන්නේ? දැන් 2015 ජනවාරි වල එතුමා පත් වෙලා
ඊට පස්සේ අගෝස්තු වල තියෙනනේ මහමැතිවරණය. අගෝස්තු වල මහමැතිවරණය තියලා ආණ්ඩුව පිහිටුවලා සැප්තැම්බර් මාසේ ලංකාවට විරුද්ධ යෝජනාවක් ගේනවනේ. ඒ ලංකාවට විරුද්ධව යෝජනාවක් ගේනවා ජනීවා නුවර මේ මේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ සභාව ඉස්සරහ. දැන් ඒකේ කියන්නේ මොකද්ද? ඒකේ කියන්නේ මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රටේ බලය බෙදෙන ආකෘතියක් ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දෙන්න ඕනේ. දැන් ඒක මේ ජනීවා වලට අයිති රාජකාරියක් නෙමෙයිනේ. ඒක මේ අපේ මිනිස්සු තීරණය කරන්න ඕනේ. මේ රටේ ඒකීය රාජ්‍යයක්ද, ෆෙඩරල් රාජ්‍යයක්ද, අර්ධ ෆෙඩරල් රාජ්‍යයක්ද, එහෙම නැත්නම් ඒ දෙකක්ම නැති වෙන මොකක්වත්ද කියලා. ඇයි සුමාන දෙකක් ඇතුළත ආණ්ඩුවක් පිහිටුවලා ගිහිල්ලා කියන්නේ අපි බලය බෙදන්න ඕනේ කියලා? ද බලය බෙදන්න ඕනේද නැද්ද කියලා මේ රටේ මිනිසුන්ගෙන් අහන්න එපා. මොන විදිය ආකෘතියක්ද හඳුන්වලා දෙන්නේ? දැන් අපි දන්නවනේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි මිනිසු නෙමෙයිනේ. බලහත්කාරයෙන් ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂ හිටව මන්ත්‍රීවරු ගෙනල්ලා මේ කොළඹ ගල්මුවදර තියෙන හොටල් එක නවත්තලා රෑ, ඒ කියන්නේ බයයි එන එකක් නැහැ කියලා ඡන්දෙ දෙන්න. බස් එකක අරගෙන ගිහිල්ලා මේ හමුදා ආරක්ෂාව යටතේ එතුමා මේ ඉල්ලාස්වීමේ ලිපිය සාක්කුවේ දාගෙන මේ මේ අයගේ ඡන්දෙ ලබා ගත්තා. ඡන්දෙ ලබාගෙන තමයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරේ. දැන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන එක දෙයක් තමයි එක පළාතක ඉන්න පොලිස් නිලධාරියෙකුට තව පළාතක රාජකාරි කරන්න බෑ කියලා. ඒක කොහොම මේ රට ආරක්ෂා කරන්න පුළුවන්ද? එහෙම සංශෝධනයකින් මේ මහාමතිගේ පාලන යටතේ තියෙන පළාත් පොලිසි පොලිසිය සම්පූර්ණයෙන් කොටස් කරලා බෙදලා ඒ පළාතේ තියෙන පොලිසිය පාලනය කරන්නේ මහාමති කියලා ওই 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 9 වන උපලේඛනයේ පළවන පරිශිෂ්ටයේ 11 සහ 11.1 කියන වගන්තිවල පැහැදිලිව කියනවා ඒක මහාමතිගේ පාලන යටතේ තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහේ මහ දුෂ්ට සංශෝධනයක් මේ ආණ්ඩුව සුමාන දෙකක් ඇතුළත කියනවා අපි ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරු 5 දිනක් අඩුමානේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියවත් කැමතුන්නේ නැහැ ඔක ක්‍රියාත්මක කරන්න. ඇයි ක්‍රියාත්මක කරන්න කැමතුන්නේ නැත්තේ? මේ රටේ දැන් විග්නේශ්වරන් මහත්තයා පොලිසිය පාලනය කරොත් මොකක් වෙයිද? අද බුදු පිළිමයක් තියන්න දෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. තියෙන පුරාවස්තු විනාශ කරගෙන යනවා. ඒ විදිහේ වාතාවරණයක් තුල ඊළඟට ඔබ මම තව ප්‍රවෘත්තියක් ඔබට පෙන්වන්නම්. මේ අද මව්බිම පත්තරේ අද මම උදේ බලද්දි මේකේ තිබුණා මේ ආවා කල්ලිය මේ ආවා කල්ලියට ඉන්දියාවේදී අවිපුහුණුව. දැන් මල්ලංග සාක්ෂිය මේ අද පුවත්පතේ තියෙන දෙයක්. දැන් මේ විදිහේ නැමත මේ අර 70 80 90 දශක ප්‍රතිනිර්මාණය වෙනවා. ඊළඟට කවුද අර හිටපු ඇමතිනි මේ විජේකලා විජයකලා කියනවා මේ LTT සංවිධානයේ නැවත ගේන්න ඕනේ කියලා. ඇයව අත්අඩංගුවට ගන්නවා, ඇය හිනාවෙවි උසාවියට එනවා, හිනාවෙවි යනවා. දැන් වෙන මිනිස්සු මේ ඒ කියන්නේ ඇය දන්නවා ඇයට මේ රජයේ සම්පූර්ණ සහයෝගය තියෙනවා කියලා. ඊටාම මේ නීතියේ ආධිපත්‍ය හැල්ලුවට ලක් කරපු තවත් එක හාස්‍යජනක සිද්ධියක්. තව හාස්‍යජනක ආධිකරණ පද්ධතිය කොහොමද මෙහෙම පවතින්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන්. මිනිසුන්ට මේ ඒ කියන්නේ මේ රජයේ ක්‍රියාකල දැන් වෙන අයව ගෙනියන්නේ කොහොමද? මාංචු දාගෙන ගෙනියන්නේ. දැන් මෑ එනවා කාර් එකේ බැහැලා මේ එතකොට මං හිතන්නේ පොලිසියෙන් විරුද්ධ ඉතින් මං විනිශ්චයකාරතුමාට සියල්ල සංවිධානාත්මක වැඩපිළිවෙලක් කියලා පේනවා සාමාන්‍ය කෙනෙකුට. මම මේක ජනතාවට කියන්න ඕනේ. මම මේ අධිකරණය වැරදි තීන්දුවක් දුන්නා කියලා කියන්නේ නැහැ. දැන් ආණ්ඩුවෙන් ඇවිල්ලා ආණ්ඩුව කියනවා නම් අපි විරුද්ධ නැහැ කියලා. නෑ මට හිරේ දාන්න ඕනේ කියලා මේ දාන්න ඕනේ නෑ. يعني රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අය නීතිපති දෙපාර්තමේන්තුවයි පොලිසියයි කිව්වොත් එහෙම අපි මේකට විරුද්ධ නැහැ කියලා විනිශ්චයකාරතුමාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවටනේ. ඉතින් උතන්ට මම තවත් ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. ඔබ ටිකක් අර පළපුරුදු විවෘතව කතා කරන මේ නීතිඥවරෙක් නිසා, ජ්‍යෙෂ්ඨ නීතිඥවරෙක් නිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ අතර තිබෙන සංවාදයක්නේ. ඒ බල ත්‍රිත්වය තුළ තිබෙන යම් යහපාලනට අදාළ ක්‍රියාදාමයක්නේ. දැන් රටක මේක අලුත් ප්‍රශ්නයක්. මේක මේ රටේ මිනිස්සු හිතන්න ඕන එකක්. වෘත්තිකයන් නැතුළු රටක දැන් විධායකයේ ව්‍යවස්ථා 10කේ උපරිම මට්ටමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට පිස්සු කෙලින්න ගත්තොත් ඒක තමයි වචනේ. අපි නු ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඔක්කොම පිස්සු කෙලින්න මොහොතකත් ඒ සියල්ල ඒ විදිහටම අනුමත කරමින් අධිකරණයේ යනවා දෙපාර දිගේ.
මගේ ප්‍රශ්නයක් අහනවා නිකන් මේ. ඔව්. දැන් යන්නේ අලුත් තත්ත්වයක්. දැන් ඔන්න ඕකයි ඇත්තටම අධිකරණයේ කාර්යභාරය. දැන් අධිකරණයේ තියෙන්නේ ඔබ කියන වචනේම පාවිච්චි කළොත් අර පිස්සු කෙලින්නේ ඒවා පාලනය වෙන වචන නෑ මේවා. මම අර උපුටා දැකීම ලකුණු ඇතුලේ දාන වෙනවා. මම ඔබ මේ වචනේ යොදාගත්ත නිසා මම කියන්නේ. ඒ ඒවා පිළිබඳ අධීක්ෂණය කරලා ඒ පිළිබඳ තීන්දුව తీරන දෙන්න තමයි අධිකරණයේ ඉන්නේ. ඒ කියන්නේ අධිකරණයේ තියෙන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නීතිය අධිපත්‍ය ආරක්ෂා කරන්න. ඉතින් එවැනි ප්‍රශ්න අධිකරණ දැන් අපි සඳහන් කළ යුතුයි. දැන් උදාහරණයක් ඇටියට 19 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා රටේ තියෙන ජනාධිපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න උත්සාහ කරපු අවස්ථාවකදී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙන කවුරුවක්වත් නෙමෙයි කීර්තිමත් අපේ අගවිනිසුරවරේ කැටියට හිටපු ශ්‍රී පවන් මහත්තය. එතුමා දෙමළ මහත්මයෙක් වුණා. එතුමා කිව්වා නෑ මේක කරන්න බෑ. මේක රටේ ආරක්ෂාවට මිනිසුන්ගේ ස්වාධිපත්‍යයට විශාල තර්ජනයක් කියලා එතුමා මේව කරා. දැන් පහුගිය දවසේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කිව්වා වගන්ති 36 32ක්ම ව්‍යවස්ථා විරෝධී කියලා. ඉතින් මේ මේ අපි අධිකරණයේ දෙන හැම තීන්දුවක්ින්ම තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඉතින් හැම රටකම එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් මම හිතන්නේ අධිකරණයේ ඒ වගේ මම හොඳ කාරණා ටික කිව්වේ ඒ වගේම යම් යම් කාරණා සම්බන්ධව අපි එකඟ නොවන අවස්ථාවනොත් තිබෙනවා. ඉතින් මම හිතන්නේ රටේ අධිකරණයක කාර්යභාරය වන්නේ මේ රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න. මම මතක් කරන්නේ ඔබට මේ මේ කතාවටම සම්බන්ධ කරලා එක්තරා මොහොතක මට දීර්ඝ කාලයක් සමීපව ඇසුරු කරමින් වැඩ කරන්න හම්බ වුණා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු KMB කුලතුංගත් එක්ක. වර්තමාන මිනිසුරු ගිහාන් කුලතුංගගේ පියා. දැන් ඔහුගේ අතීත ක්‍රියාදාමයන් සමහර තැන්වලදී අභියෝගයට විවේචන ලක් වුණත් මිනිසුරුවරයෙක් හැටියට ඔහු මාතක එකතුල පොතක් ලිව ඩිස්ඕඩර් ඉන් ශ්‍රී ලංකා කියලා. මම තමයි නිදහස් වෙනුවෙන් ඒ ප්‍රකාශයට පත් කරේ. ඒ පොත ඇතුළත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් කරමින් සිටි ඔහු කිව්වා එක්තරා මොහොතක ඔහු අවසානයේදී ඉතින් අන්තිම මේ කාලෙදී තමයි මට මුණ ගැහෙන්නේ අවසනාවකට. ඔහු ඉතින් අපි දාලා ගියා. ඔහු කිව්වා මේ විනිසුරුවරු මීට වඩා විමර්ශනාත්මකව රටේ පැවැත්ම ගැන හිතන්න ඕනේ කියලා. ඔහු සමහර වෙලාවට මට කියලා තියෙනවා මේ ඔහු පවා ඉතිහාසයේ යම් යම් තැන්වලදී මේ එහෙම නොකළා නම් හොඳයි කියලා ඔහුටත් හිතෙනවා කියලා. මම ඔහුගෙන් ඇහුවා ওই කතාවම. ඒ කියන්නේ මම ඇහුවා ජනාධිපතිවරයා දැන් විධායක ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය ඒ කියන්නේ විධායකයම පාර්ලිමේන්තුවම පිස්සු කෙලිනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අය අපි මේ සීමාවේ තමයි අපි මේ තාක්ෂණික කරුණු තමයි නඩු අහන්නේ කියලා එහෙම අහනවද කියලා ඇහුවාම ඔව් එහෙම කතාවක් කිව්වා. ඒ ප්‍රශ්නයක් අපිට තියෙනවා නේද ඒ විදිහට? ඔව් ඒකට හේතුව තමයි මං හිතන්නේ විශේෂයෙන්ම විනිශ්චයකාරවරු ඒ මට්ටමට ආපු අය බොහොම අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරලා කන්සර්වටිව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිළිවෙලකට වැඩ කරන සමාජයක රජයක් කියන දේවල් අපි කවුරුත් විශ්වාස කරනවනේ. දැන් ජනාධිපති කෙනෙක් කිව්වොත්, අගමැති කෙනෙක් කිව්වොත්, ඒ කාලේ ඇමති කෙනෙක් කිව්වොත් කවුරුවක්වත් එහි සත්‍යතාවය ඒකට එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්න පුළුවන්. දැන් මීට අවුරුදු 25කට උඩදී අපි ගත්තොත් 30කට උඩදී එහෙම නැත්නම් 40කට උඩදී ඇමතිවරයෙක් යම් කිසි කාරණාවක් කිව්වොත් අපි එකඟ නොවෙන්න පුළුවන්. නමුත් එහි සත්‍යතාවය පිළිබඳ ලොකු අභියෝගයක් නැහැ. ඔහු කියන කාරණාව කරුණක් හැටියට ගත්තොත් ඒක සත්‍යයක්. බුරු කියන්නේ දැන් අද දැන් අපි මේ නිදර්ශනියම ගමු. දැන් මේ රටේ රාජ්‍ය නායකයෝ කියනවා අපි මේ ඒකේ රාජ්‍ය වෙනස් කරන්නේ නැහැ කියලා. ඒකේ රාජ්‍ය වෙනස් කරන්නේ නැහැ කිව්වට මේ වෙනස් කරලා තියෙන්නේ. එතකොට මේ ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි අධිකරණය ගැන බැලුවොත් අර අපි සාම්ප්‍රදායිකව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවක් තුළ ශිෂ්ට සමාජයක් තුළ ඉන්න විනිශ්චයකාරවරු හිතනවා මේ ආණ්ඩුවක් මොකක් හරි කිව්වහම මේක ඇත්ත වෙන්නේ නැති. ඒ නිසා එතරම් සැකයෙන් හැම විටම බලන්නේ නැහැ සාම්ප්‍රදායික විනිශ්චයකාරවරු. අන්න ඒකයි ඔන්න ඔය රාමුවෙන් දැන් එළියට පනින්න වෙලා තියෙන්නේ. මොකද අද දේශපාලඥයෝ සහ රට පාලනය කරන රජයන් සත්‍ය නෙමෙයි කියන්නේ. ඉතින් සමහර වෙලාවට ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න අය උසාවිය ඇවිල්ලා කියන ඒවත් සත්‍ය නෙමෙයි. නමුත් අපේ පුරුද්දක් තියෙනවා. දැන් මට මතකයි මම දවසද්දා මේ මගේ ගෙදර වැඩ කරන සේවිකාවක් අපි කතා කරන දේවල් අහලා
අපි මොකද විවේචනයක් කරාම නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද මේ මේ ඇයි ඊයේ රූපවාහිනියේ මේක කිව්වේ කියලා ඔහු අය මා මේ අපි ගෙදර වැඩ කරන මේ මට අභියෝග කරා මහත්තයා කොහොමද එහෙම කියන්නේ මේ ඊයේ රූපවාහිනියේ කිව්වනේ මේ ඒ කියන්නේ අය කියන්නේ දැන් රූපවාහිනියේ කිව්වොත් ඒක සත්‍යක් විය යුතුයි මොකද රජේ නිල මාධ්‍ය ඉතින් එහෙම තමයි අපි හැදිලා තියෙන්නේ මොකද ශිෂ්ට සම්පන්න ලෝකේ මාධ්‍යයේ ඒ කියන්නේ විශේෂයෙන්ම රජේ මාධ්‍ය බුරු නොකියයි රටේ අගමැතිවරු ජනාධිපතිවරු මැති ඇමතිවරු බුරු නොකියයි කියන විශ්වාසය මිනිස්සු තුළ දන්නේ ඒ රාමුවේ තමයි ඉන්නේ විනිශ්චයකරුවරු ඉන්නේ බොහෝ දුරට ඒ රාමුවේ ඉතින් අර ඒ නිසා තමයි අර අපි ප්‍රොඇක්ටිව් විනිශ්චයකරුවරු ඇතිවිය යුතුයි කියන මතය අද නීති සමාජය තුළ ඇති වෙන්නේ මොකද අද තවදුරටත් රට පාලනය කරන මං කියන්නේ දේශපාලන පක්ෂයක් ගැන නෙවෙයි මම මේ කියන්නේ හැම දේශපාලන පක්ෂයකම අද ඒ සමාජයේ තරම් දුරට කඩා වැටලා තියෙන්නේ අද හැම දෙයක් කෙරෙහිම අපිට සැකෙන් සහ අර උකුසු ඇසින් බැලීමේ වැදගත්කම තියෙනවා මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා අධිකරණයක් බලපු ඇසින් නෙමෙයි අද බලන්න ඕනේ ඊට වඩා තීක්ෂණව මේක හොඳට හාරලා හොයලා බැලිය යුතු තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා මම නැවත මේ විදිහට හෙව්වොත් මේ ප්‍රශ්නේ සරල කරන්න දැන් ඔබ වගේ කෙනෙක්ගෙම තමයි මේක අහන්න ඕනේ අපිට ඔබ විනිසුරුවරෙක් ඔබ මොහොතකට අපි මවාගත්තොත් ඔබ ඔබ නිවසේ බොහොම නිවිහැනහිලි ප්‍රවෘත්ති බලමින් ඉන්නකොට ඔබ දකින්න මේ විජේකලාගේ සිද්ධිය අපි මොහොතකට මවාගමු මේ නඩු තීන්දුව ගන්න සිද්ධින ඔබට ඔබේ ඉදිරියට එන්නේ මේක දැන් දිගු කාලයක් තිස්සේ විජේකලා සම්බන්ධ සිදුවීම් මාලාවක් යනවා ඒ කතා කරනවා ජනමාධ්‍යවල ඇයට විරුද්ධ මිනිස්සු හඬනගනවා ඇය කියන බොරු අහුවෙනවා එතකොට විවිධ හඬපට ගැන කියවෙනවා ඔබ විනිසුරුවරෙක් හැටියට දැන් ඔබ කොයි වගේ තැනකටද පත් වෙන්න ඕන මං අහන්නේ දැන් යෝජිත தත්ත්වේ දැන් එක්ක ඔබට මේක අමතක කරලා දාලා 1 1 2 2 කියලා නඩු තීන්දුව ගන්න පුළුවන් හිට උදේට ගිහිල්ලා. ඒතර ඔබ මොකද්ද යෝජනා කරන්නේ මේ මෙතතෙන් ගැලවෙන්න දැන්. දැන් ඕනම දෙයක් හරියන්නේ පවතින தත්වයන්ට අනුකූල නම්නේ. එහෙමනේ ලෝකෙ පුරාම තියෙන්නේ මේ தත්වයන්ට අනුකූල නම් තමයි මේක මෙහෙම වෙන්නේ. එසේ නොවන කල අර ෆවුල් ෂොට් ගහන විදිහට තමයි මේ කියන්නේ දැන්. ඔබ ඔබ මොකද යෝජනා කරන්නේ? නෑ ඇත්තටම දැන් බලන්න සාමාන්‍යයෙන් වැරද්දක් කළාය කියලා චෝදනාවක් එල්ල කිරීමට බලාපොරොත්තු වෙන සැකකාරයෙක්. අධිකරණයට ගෙනාවු ගමන් ඔහු රිමාන්ඩ් කරනවා. මොකද අධිකරණය දැන් අධිකරණ ඉදිරියේ තියෙන්නේ මොකද බී වාර්තාව පමණයි. දැන් මම ඒකයි කිව්වේ අර අර අපි අපේ අපි හැදිලා තියෙන්නේ වෙන වෙන විදියකටනේ. මේ මොකද මේක 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 විධිමත් පාලන ක්‍රමයක් තියෙන මේ අපේ රටට විශාල ඉතිහාසයක් තියෙනවානේ. ඉතින් අපේ අපි අපේ පාලකයෝ යම්කිසි විධිමත් විදියකට වැඩ කරනවායි කියන පූර්ණ නිගමනය අපේ ඔළුවේ තියෙනවා. ඉතින් අපේ විනිශ්චයකරුවරුන් බී වර්තාවක් ගෙනල්ලා මෙන්න මෙයා මෙහෙම මෙහෙම හොරකමක් කරලා තියෙනවා. එහෙම නැත්නම් අහවල දෙයක් කරලා තියෙනවා කියලා කියපුවා රිමාන්ඩ් කරනවා. ඒ රිමාන්ඩ් කරන්නේ මොකද ඒකට විරුද්ධ මොකද සමහරවල් දැන් ඒ ඒ ඒ චුදිතයා වෙනුවෙන් එහෙම නැත්නම් සැකකාරයා වෙනුවෙන් නීතිඥවරේ එක්ක පෙනී ඉන්නේ නැහැ. පෙනී හිටියත් ඒ වෙලේ හොයාගන්න නීතිඥවරේ කියා මේකේ කරුණු අධීක්ෂණය කරන්න වෙලාවක් නැහැ. ඒ රැටි මිනිස්සු උස්සගෙන යනවා. එහෙම නැත්නම් පොයේ දවස්වල ගේනවා. ඉරිදා මේ මේ සෙනසුරාදා උදේවල ගිනින අවස්ථා තියෙනවා. නැත්නම් සිකුරාදා හවස 4ට 5ට විතර ගේනවා මේ උසාවි වහන්නේ ඔන්න මෙන්න තියලා. ඉතින් අධිකරණේ වුණත් විශ්වාස කරනවා දැන් මේක මේ අය විමර්ශනය කරලා මේව කරුණු හොයාගෙන තමයි මේ වර්තාව ඉදිරිපත් කරන්නේ කියලා. ඒක පැත්තක එකක් තියෙනවා. ඉතින් විශ්වාසකරුවොත් හිතනවා ඉතින් මෙයා දැන් මේක නිදහස් කරොත් මේ පැනල ගියොත් අධිකරණයටත් ප්‍රශ්නයක් නේ. ඉතින් එහෙනම් රිමාන්ඩ් කරනවා. නමුත් අන්තිමේදී බලනකොට අපිට පේනවා සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණක් තියෙන මහ බොරුවක් මේක කියලා. නමුත් ඒ වෙනකොට අරමනුස්සයා මාස ගාණක් හිරේ ඉඳලා. ඉතින් අන්නේ ඒකයි අර අද ඔබ අහුවනේ මගෙන් අද විනිශ්චයකාරවරේ කොහොමද මේ දේ දිහා දකින්න ඕනේ කියලා. ඒ ඔබ නම් අර if I were you කියලා හන්නේ ඒ වගේ එක. ඔබ නම් මම මේ චුදිතයෙක්ගෙන් අහනවා මේ මේ සමා වෙන්න මේ ඒ ඒ බී වර්තාව මේ ගොනු කරන පොලිස් නිලධාරීන් මොනවද ඔබට මේ තියෙන සාක්ෂි? අපිට කියන්නේ. කාගෙන්ද මේ තොරතුරු ලැබුණේ? ඒවා තියෙන යම් කිසි ලිඛිත සාක්ෂියක් තියෙනවද? කෙනෙක්ව සිරගත කරන්න ඉස්සෙල්ලා ඔන්න ওই ප්‍රශ්නේ. ඒ කියන්නේ අද තව දුරටත් ඔබ ගැන වෘත්තීමේ තත්වයක් ගැන. ඔව් අද තව දුරටත් පොලිසිය සහ රජයේ කියන ප්‍රකාශ විශ්වාස කරන්න බැරි තත්වයකට අදපත් වෙලා තියෙනවා. අන්නේ ඒ කඩා වැටීමත් එක අධිකරණයත් විනිශ්චයක මම විනිශ්චයකාරවරයෙක් නම් ඒ විදිහට හැඩ ගැහිය යුතුයි. මම අධිකරණේ චෝදනාවක් කරන්නේ නැහැ. නමුත් මම හිතනවා මම නම් මම ওই බී වර්තාවල තියෙන ඒවා සාක්ෂි නැතුව ඉදිරිපත් කළොත් ඒවා කෙරෙහි එතරම් විශ්වාසයක්
තියන්නේ නැහැ කියලා. මේ මේ කතා පරිච්ඡේදේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න. ඉතින් අපි යහපැතට අපු විවස්ථාවට යමු. මේ මේ සන්දර්භ විග්‍රහ කරගන්නේ හරි වැදගත්. දැන් මම මේ මගේ අධ්‍යයන කටයුතු වලට මම බලනවා දැන් ලෝකේ පුරාම විවිධ රටවල විශේෂ ඇමරික එක්සත් ජනපදයේ අපිට දැන් මට පුද්ගලිකව දෙවන්ත විවේචනයක් ඇමරිකානු දේශපාලන ගැන තියෙනවා. ඔවුන් ලෝකේ පුරා කරන දේ. නමුත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ මීට වඩා ඉතාම ප්‍රබෝධමත් සංවාදයක් තියෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මොකක් හරි විකාරයක් කරනකොට විනිසුරුවරු ඔවුන්ගේ නීතිඥ සංගමය අදාළ බලධාරීන් ඒව ගැන කතා කරනවා. දැන් හොඳම උදාහරණය තමයි දැන් ඔබ දකින්න ඇති මෙවර සුප්‍රීම් කෝට් එකට බ්‍රෙට් කාවින් කියන නීතිඥවරයාව මේ ඒ විනිසුරුවරයාව නම් කරනකොට ඌට විරුද්ධව ලිංගික අපචාර චෝදනාවක් ඇවිල්ලා ඉතාම ප්‍රසිද්ධි මූණු වහලා හැම නෙවෙයි ප්‍රසිද්ධියේ මේ ගැන සංවාදයක් ඇති වෙනවා. ඒතකොට ජනමාධ්‍ය BBC CNN අල් ජසීර වගේ ඒවා පට්ට ගහනවා. කවුරුත් එකට වාරණ කරේ නැහැ. ඔහු ඇවිල්ලා ප්‍රසිද්ධි උත්තර දෙනවා. එතකොට ඒ කාන්තාව කතා කරනවා. කාන්තාව බලපෑම් කරනවා ඇවිල්ලා එළි විරෝධතා ව්‍යාපාර අවසානයේ මේ විනිසුරුවරයව නම් කරනවා. ඔවුන්ගේ උපනිවාදිකරණයට. මම කියන්නේ අඩුමතරේ මේ වගේ විවෘත එළියේ මේ හැමෝටම පිළිගන්න පුළුවන් තත්වයක්වත් රටක ඇති වෙන්න ඕනේ නැද්ද? ඔව් ඇත්තටම මම හිතන්නේ ඒකට තියෙන අපේ ගුප්තයිනේ අධිකරණයේ ගුප්තයි. ඒ කියන්නේ සියල්ල ගුප්තයිනේ. ඔනේ ඒකට හේතුවක් තියෙනවා. ඒ එවැනි සංවාදයක් ඇති නොවෙන්න තියෙන හේතුව තමයි මිනිස්සු බයයි මේක ගැන කතා කරන්න දැන් ඊළඟට උසාවියට අපහාස කරයි කියලා මාව අල්ලලා සිරගත කරයිද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් විවේචනය ව්‍යවස්ථාදායකය සහ විධායකයට පමණක් නෙමෙයි. දැන් අධිකරණ තීන්දුව පිළිබඳ එහෙම නැත්නම් විනිශ්චයකාරවරු පිළිබඳ ඒ කියන්නේ ඔවුන්ව මේ පහත් කිරීමට හෝ ඔවුන්ගේ කීර්තිනාමය නැති කිරීමේ අභිමතාර්ථයකින් නෙමෙයි යම් කිසි තීන්දුවක් නීති ප්‍රකාරව එහෙම නැත්නම් සිද්ධි ප්‍රකාරව නිවැරදිද නැද්ද කියන එක පිළිබඳ සමාජ කතිකාවතක් ඇතිවීමට ඉඩ දිය යුතුයි. නීතිය යටතේ වුණත් අධිකරණ තීන්දුවක් විවේචනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට කියන්න පුළුවන් දැන් මම කියනවා ශර්වානන්ද විනිශ්චයකාරතුමාගේ 13 නාට්‍ය ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එතුමා සහ එතුමත් සමග හිටපු විනිශ්චයකාරවරු 3 දෙනා ගත්ත නිගමනීය නීති ප්‍රකාරව මගේ මතය හැටියට වැරදි කියලා. දැන් ඒ අයිතිය මට තියෙනවා. දැන් මට කියන්න බෑ එතුමන්ලා පිළිබඳ පෞද්ගලිකව උන්ට අපහාසයක් වෙන විදිහේ හරි එහෙම නැත්නම් ඔවුන්ට වෙන අරමුණක් තිබුණයි කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් එහි අන්තර්ගතය පිළිබඳ විවේචනය කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය ජනතාවක විවේචනය කරන්න ගියාම යම්කිසි සංකල්ප විවේචනය කරන්න ගියාම මම ඒ නීතිය දන්න නිසා මම එය ශාස්ත්‍රීයව මට පුළුවන් ඒ විවේචනය කරන්න. මේ නමුත් සාමාන්‍ය කෙනෙක් විවේචනය කරන්න ගියාම වැරදිලා හෝ අර ශාස්ත්‍රීය මට්ටමින් පොඩ්ඩක් පිටපණින් ඉඳ තියෙන විවේචනයක් කරනකොට. ඉතින් ඒ නිසා මම හිතනවා මේ උසාවියට අපහාස කිරීමේ නීතිය පිළිබඳව අධිකරණයත් ඒ වගේම ව්‍යවස්ථාදායකයත් මේ පිළිබඳ නීතිය දැන් අනිත් රටවල මේ මේ උසාවියට අපහාස කිරීම පිළිබඳ නීති හදලා තියෙනවා. ඒ අර විශාල සංවාදයක් තිබුණා. ඔව්ද නැද්ද කියලා. ඔව්. එතකොට දැන් අපේ මිනිස්සුන්ට හැකියාවක් තියෙන්න ඕනේ දැනගන්න මොන පරිසීමාව යටතේ අපිට මේ විවේචනය කරන්න පුළුවන්ද කියලා. අන්නේ ඒ බය මිනිසුන්ගේ නැති කළොත් විතරයි අපිට අධිකරණීය පිළිබඳව වුණත් ශාස්ත්‍රීය විශ්ලේෂණයක් කිරීමේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒක මේ ට්‍රේන්ඩ් එහෙම නැත්නම් මේ අධ්‍යාපනයක් ලැබපු නීතිඥවරයෙකුට බොහොම පරිස්සමින් අධිකරණ තීන්දු පිළිබඳ විශ්ලේෂණයක් කරන්න පුළුවන් උසාවියකට අපහාස නොවන විදිහට. නමුත් සාමාන්‍ය කෙනෙකුට ඒක අල්ලන්න බයයි. එහෙම නැත්නම් අපි හිතමු මාධ්‍යවේදියෙක් කියලා. නීතිය පිළිබඳ විශේෂයෙන් හදාරලා නැති මාධ්‍යවේදියෙකුට සමහරට හිතන්න පුළුවන් ඕවා කියන්න ගිහිල්ලා මට හිරේ යන්න බැහැ කියන තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්නේ අපේ නීතිය වර්ධනය වෙන්නේ. අධිකරණයක් විසින් වුණත් වරදක් වෙන්න පුළුවන්. දැන් අධිකරණේ වරදි කරන හින්දානේ අභියාචන අධිකරණයක් තියෙන්නේ. පහළ උසාවිය අතින් වරදක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අභියාචන අධිකරණය තියෙන්නේ. අභියාචන අධිකරණයෙන් පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණය තියෙන්නේ ආයි ඒව නිවැරදි කරන්න. ඉතින් ඒ නිසා අධිකරණයක් විසින් වුණත් වරදි වෙන්න පුළුවන්. නමුත් අපි වරදි විවේචනය කිරීමේදී සભ્યව ශාස්ත්‍රීයව කළ යුතුයි. මම හිතනවා මේ නීති තත්වය
පැහැදිලි කරන නීතියක් ඉන්දියාවේ. ඉන්දියාවේ තියෙනවා මේ උසාවියට අපහාස කිරීම පිළිබඳ නීතියක් සම්මත කළා. ඒතකොට මිනිස්සු දන්නවා මට මොනවද කියන්න පුළුවන්, මොන විදිහේ විවේචනයක් මට කරන්න පුළුවන්, මොන විවේචනයක් මට කරන්න බෑ කියලා. ඉතින් අද වෙලා තියෙන්නේ අන්න එහෙම නීතියක් නැති තැන සාධාරණ විවේචන විශ්ලේෂණාත්මක අධ්‍යයනයන් මිනිසු කරන්න බයයි. ඒක රටේ අධිකරණ පද්ධතියටත් හොඳ නැහැ. රටේ යහපැවැත්මට කිසිසේත්ම සුදුසු නැහැ. මම හිතන්නේ ඒක වහා ඒ පිළිබඳ කටයුතු කළ යුතුයි. මොකද නැත්තම් මිනිසු දන්නේ නැහැ මොන විදියටද අපි මේ විවේචනය කළ යුත්තේ කියලා. දැන් මේ වරක මේ මම නිකන් උපරාදක්‍රමයක් කරන්නේ ලෝ සොසයිටි බ්‍රිටිෂ් කොලොම්බියා වෙන්චර්ස් බුලටින් එකේ ඔවුන් ඉතාම දැවැන්ත විග්‍රහයක් කරනවා මේ why criticism of judges is a concern kiyala oun vishala visleshanayak karana me puwatpa katuwe kiyak adikaranta apahasa kiruwa kiyala avasaane ek oun tarka karana oun ena tana thamai o vishala washen neethikuru ekatu wela meka ubato kotikayak kiyala nawaththala thiyenne sangwadi meka apita kiyanna be hariyata ek tanake enawa me nadu teenduwak ehema naththa vimarshane wevin pavatina me nadu kriyaadamayak paba vivichana karanna puluwan oun kiyanne එහෙම ඒකට හේතු හැටර වුන් ගේන තර්කය තමයි හොඳයි කියන්න පුළුවන් නම් ඇයි නරකයි කියන්න බැරි. දැන් කවුරු හරි කියනවා නම් අධිකරණේ හොඳට නඩු අහනවා කියලා. ඇයි අනිත් පැත්ත හැර නෑ අධිකරණේ හරියට නඩු අහන්නේ නැමේ නඩු අහන්නේ ඉතින් වැරදි කියලා කියන්න බැරි කියලා. එහෙම ප්‍රබුද්ධ කතිකාවක් ලෝකේ පුරාම තිබෙනවා. දැන් මම එනවා වේගින් නැවත ඔබේ විෂයට. දැන් මේ වෙනකොට විවස්ථාව වෙනස් 78 විවස්ථාව වෙනස් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තියෙන බව හරි පැහැදිලි. එතකොට ජයම්පති වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් බොහොම ක්‍රියාශීලී විදිහට මේ මොහොතේ වැඩ මේ කතා කරන මොහොතේ දැන් මගේ ප්‍රශ්නය අපට කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි මේ මුළු ක්‍රියාදාමයේම ප්‍රතික්ෂේප කරන එක. ටෙක්නිකලිම ප්‍රතික්ෂේප කරන මේක අවශ්‍ය නැත මේ කුමන්ත්‍රණයක් කිය. එක දෙක තමයි ඕගොල්ලෝ ওই ගේන එකට ඕක නෙවෙයි නම් අපි මේක කරමු. මං කියන්නේ මේ දෙවෙනි එක බහැනගයි කියලා. මම මගේ යෝජනාව මේක තාක්ෂණිකවම ප්‍රතික්ෂේප කරමු. බැරි වෙලා හරි දැන් ඔබේ සංවාදයේ මැද්දේ තිබෙනවාද ඔබ ගේන කෑලි ඔහොම නෙමෙයි ගේන්නුනේ ඒවට අපි මේවා දාමු වගේ යෝජනාවක් දුබ ඉන්නේ අර මුල් එකේද මේක රිජෙක්ටඩ්ද සම්පූර්ණයෙන්ම රිජෙක්ට් කළ යුතුයි මෙන්න මේ හේතුව නිසා දැන් යම් කිසි යෝජනාවක් වැරදි වුණත් හරි වුණත් ඒ පිළිබඳ විවේචනය කරන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේක හැදුවේ කවුද කියලා දැන් ලංකාවේ හදන නීති වලින් වැඩි කොටසක් හදන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නෙමෙයි ඒවා විවිධ NGO කාර්යෝ සමහර පිටරට ඉන්න මෙහි තියෙනවා සියලු සම්පත් ලබා දීලා ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල සමහර කෑලි වෙන් කළා තියෙනවා ඒ NGO කාර්යෝන්ට ඇවිල්ලා විශේෂඥයෝ හැටියට තමයි ඒගොල්ලෝ පෙනී ඉන්නේ මහජන මුදලින් තමයි නඩත්තුත් කරන්නේ මහජන මුදලින් අරගොල්ලත් තව ඒගොල්ලන්ගේ සැප සම්පත් වලට තව වැඩිපුර සල්ලිත් දෙනවා ඒගොල්ලෝ තමයි මේවා හදන්නේ දැන් ඒ දැන් මේ අනුක්‍රමයේ උදාහරණයක් හැටියට අපි ගමු. දැන් මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ පැහැදිලි වාදයක් තියෙනවානේ දෙමළ ජාතික සන්ධානය කියන එක ෆෙඩරල් රාජ්‍යයක් වෙන්න ඕනේ කියලා. සිංහල පක්ෂ කියනවා මෙය එහෙම නැත්නම් දකුණේ තියෙන පක්ෂ කියනවා මේක ඒකේ රාජ්‍යයක් වෙන්න ඕනේ කියලා. දැන් මේ පිළිබඳ පැහැදිලි විසංවාදයක් තියෙනවානේ. එතකොට දැන් මේක හදන කොමිටුවේ කවුද ඉන්න ඕනේ දෙපිරිසම ඉන්න බෑ. මම කියන්නේ ඒකේ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින අය විතරක් කියන්න කියලා. අනිත් මේ ෆෙඩරල් රාජ්‍යයක්ත් හොඳද නරකද කියලා හොයා බැලුවට කමක් නැහැ රටකට වඩා හොඳද නරකද කියලා මම කියන එක බාර ගන්න ඕම නැහැ නමුත් ඒක දෙකොට්ටාසියම ඉන්න එපයි නමුත් මේ අය මොකද කළේ මේ ක්‍රියාවලියේදී ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටින අය පමණක් එහෙම නැත්නම් අතිශය බහුතරයක් ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටින අය පත් ඉන්න කොමිටි පත් කරනවා දැන් මම සුළු උදාහරණයක් කියන්නම් ලාල් විජයනායක මේ ආණ්ඩුව පත්විච්ච ගමන් කරපු එක දෙයක් තමයි 2016 අවුරුද්දේ පත් කරා ලාල් විජයනායක මහත්තයාගේ කොමිටුව. ඒ කොමිටුවේ එක මිනිස්සෙයි හිටියේ ජනාධිපති නීතිඥ කුෂාන් දල්විස් මහත්තයා විතරයි කිව්වේ මේ ඒකීය රාජ්‍යය කියන වචනයට අත තියන්න බෑ. ওই කොමිටියේ 19 දෙනෙක් හිටියා. ওই 19 දෙනා විවිධ දේවල් කිව්වා. හරි. ඊළඟට බුද්ධාගම තියෙන නමවන වගන්තිය සහ දෙවන පරිච්ඡේදය නමවන වගන්තියටයි අත තියන්න එපා කියලා කිව්වේ දෙන්නයි. හරි. කැලණිය විශ්වවිද්‍යාලයේ මේ කතිකාචාර්යවරියක් සහ දමයන්ති මට මතක ඉදිරියට නම සහ ওই කුෂාන් දල්විස් කියන ජනාධිපති නීතිඥතුමා විතරයි.
දැන් 19 දිනාගෙන් දෙන්න නම් මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානීය දී යුතුය කියන එකටත් ඒ වගේම ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ ඔබට පේනවනේ මොන විදිහේ මේ අසමතුලිත බවක්ද මේ කොමිටුවල් තියෙන්නේ කියලා. එතකොට ඔවුන් ඊළඟට දැන් විශේෂයෙන්ම ඔවුන් මේ පිළිබඳ හදාරපු දැන් අපි දන්නවා ලංකාවේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටපු විද්වතුන් ගණනාවක් හිටියනේ. දැන් අදට ඉන්න අය ගත්තොත් පෙරදින විශ්වවිද්‍යාලයේ GH මහාචාර්ය GH පීරිස් එතුමා නීතිඥවරයෙක් නොවුනත් මේ විෂය පිළිබඳ පතපොත ලියලා තියෙන මේ පිළිබඳ දක්ෂ ලෙස කතා කරන මේ මහාචාර්යවරේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ එතුමා හිටියා මේ මහින්ද රාජපක්ෂ කාලේ තිබිච්ච මේ අර සර්වපාක්ෂික සම්මේලනයේ විශේෂඥ කමිටුවෙත් ඔහු හිටියා. ගෝමින් දාශ්‍රී මහත්මයා ඊට කලින් හිටියා එච්.එල්. ද සිල්ව මහත්මයා දැන් ඔහු අපතර නැහැ. එස්.එල්. ගුණසේකර දැන් ඒ වගේ මට තව නම් කියන්න පුළුවනේ. ඒ වගේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් මේක පිළිබඳ හදාරපු අය ලංකාවේ ඉන්නවා. නමුත් ඔවුන් කිසිම කෙනෙක් මේ කමිටුවට දාන්නේ නැහැ. ඇයි දාන්නේ නැත්තේ? මෙන්න මේ වගේ හොර වැඩ අහුවෙනවනේ. දැන් මේ මේ වගේ මේ උරුමිත්ත නාඩුවේ අර ඒකීය රාජ්‍ය අර්ථ නිරූපණය හොරෙන් වෙනස් කරනවා. හරි. ඒ වගේ මේ 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 පනත ගත්තොත් තව 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 ලස්සන දෙයක් තමයි මේ උන් දැම්මේ ලංකාවේ දේශ සීමාව ජාත්‍යන්තර නීතියට අනුව තීරණය කරන්න ඕනේ කියලා දැම්මා. දැන් අපි ඕක විවේචනය කළා මම විතරක් නෙමෙයි වෙනත් අයත් විවේචනය කරලා ඒක දැන් අලුත් එකෙන් ඒක පොඩ්ඩක් වෙනස් කරයි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් මේ අලුත් වර්තාවේ නමුත් මොන වෙලාවේ කමිටු ස්ටේජ් එකේදී ඕක අපහු රිංගවයිද දන්නේ. එහෙනම් අපි ඒක කියන්න ඕනේ මේ ජාත්‍යන්තර නීතියට අනුව හදනවා කියුවම ඒකෙන් ජාත්‍යන්තරයට බාර දෙනවා නේ අපේ දේශ සීමා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මොකක්ද තියෙන්නේ? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ මේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මේ පළාත් මේ මේ මොකද්ද දිස්ත්‍රික්ක 24 න් සමන්විත දේශීය මුහුදු තීරයෙන් සංයුක්ත වෙන ප්‍රදේශය තමයි ලංකාව කියලා කියන්නේ. හරි. ඒක පැහැදිලිනේ. අපි මුතු වැටයක් වගේ ලංකාව. දැන් මේගොල්ල මේ එක වார்த்தාවක දැම්ම විශේෂඥයන්ගේ වார்த்தාවෙන් ජාත්‍යන්තර මේ මම ඔබට ඒ වගන්ති ඇත්තටම ඒක කියවීම උනත් හරි වැදගත් මේ පළවෙනි වார்த்தාවේ දැන් දෙවෙනි වார்த்தාවේ අපි ඔක දැඩි ලෙස විවේචනය කරාම ඒක ඒ වචනේ විතරක් ඉවත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා දේශ සීමාව ජාත්‍යන්තර නීති යටතේ පිළිගැනෙන භූමි ප්‍රදේශයෙන් සමන්විත වෙන අතර දැන් ඔහොම එකක් තියුන්නේ නැහැ විදෙකල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. එතකොට ජාත්‍යන්තර නීතිය කියන්නේ මොකද්ද? ජාත්‍යන්තර නීතිය කියලා කියන්නේ එතකොට ලංකාවේ හදන එකක් නෙමෙයිනේ ජාත්‍යන්තර නීතිය කියන්නේ. ඉතින් ජාත්‍යන්තර නීතිය කියලා කිව්වහම ජාත්‍යන්තර චාරිත්‍රාත් ජාත්‍යන්තර නීතිය කොටසක්. ජාත්‍යන්තර විවිධ ওই එක්සත් ජාතීන් සංවිධානය ගන්න තීන්දුත් ජාත්‍යන්තර නීතිය කොටසක්. එතකොට ওই මහලේකම් ওই මේ 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 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඒවයි ගන්න විවිධ තීන්දුව తీරන ওই නීතිය කොටස් බවට පත් වෙනවා. අපි මොකටද දැන් ඉන්දියාව කියනවාද ඉන්දියාවේ තීරණය කරන්න ඕන ජාත්‍යන්තර නීතියට අනුව කියලා. එහෙම නැත්නම් ඊශ්‍රායලයේ කියනවාද? එහෙම නැත්නම් ඇමරිකාව කියනවාද? අපි මොකටද මේ ජාත්‍යන්තර නීතිය කතා දැන් ඒ වගේ වංචනික දේවල් කරන්නේ මොකද? දැන් කවදා හරි ජාත්‍යන්තරේ කිව්වොත් එහෙම නැහැ ලංකාව කියලා කියන්නේ ওই ලංකාව නෙමෙයි. ලංකාව කියන්නේ උතුරු නැගෙනහිර ඇතුරුක ඉතුරු ටික කියලා කිව්වොත් දැන් බලන්න මේ වගේ වචන අරින්න ජාත්‍යන්තර කිලිකක් නැහැනේ. දැන් ඓතිහාසික වශයෙන් තියෙන්නේ ලෝකයේ විවිධ රටවල් ජාතික රාජ්‍යන් තිබෙනවා ඒවා එකතු වෙලා තමයි ජාත්‍යන්තරය හදන්නේ. නැතු ජාත්‍යන්තරයක් කියලා මේ කියලා නෑ නේ. අපිට මේ අපේ දේශ සීමා හදන්නේ ජාත්‍යන්තරයකට අපේ දේශ සීමා හදන්න බෑ. මේක බේසිකලිම වැරදි. මේක බේසිකලිම වැරදි. දැන් මේ මෙතන විසේ මේ දැන් ඔබ මුලින් අහපු ප්‍රශ්නෙට අපි යා යුතුයි. මේ ක්‍රියාදාමයට අපි පහර ගහන්නේ මේ අය කරන එකක් කෙරෙහි අපිට විශ්වාසය තියන්න බෑනේ. දැන් උරුමිත්ත නාඩු කියන වචනයක් මේකට රිංගලා යුනිටරි කියන වචනේ ඉවත් කරලා ඒකීය රාජ්‍යට අලුත් අර්ථ නිරූපණයක් දීලා මේ ජාත්‍යන්තර නීති කතාවක් අපේ දේශ සීමා නිර්ණය කරන්න දාලා ඊළඟට බුද්ධාගම වගන්තියත් වෙනස් කළා. ওই විදිහේ දේවල් කරගෙන යනකොට අපිට පැහැදිලිව ප්‍රශ්නයක් ඇති වෙනවා මේ රටේ බහුතර ජනයාගේ අදහස් මේ යෝජනාවල නිරූපණය වෙනවද? ඒව නිරූපණය වෙන නම් ඒ බහුතර ජනයා නියෝජනය වෙන්න එපැයි. එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ ඉන්න මිනිසුන් ටික නම් ඕක ඉන්නේ. දැන් බලය බෙදීමේකේ සභාපති අර ටෙලෝ සංවිධානයේ නායකයා. හරි. ඌ කියන්නේ මේ ලංකාවට ඒකීය රාජ්‍යයක් තියෙන එක මේ මේ හොඳ නෑ කියලා.
එතකොට එහෙම මතයක් දරන කෙනෙක් ඒකේ සභාපති හැටියට පත් කරගෙන මෙහෙයුම් කමිටුවේ කළමනාකරණ කමිටුවේ ඉන්නේ කවුද? ජයම්පති වික්‍රමනාත් මහත්මයයි ඔයි සුමන්දිරන් මහත්මයයි. ඒගොල්ලෝ සේරම ෆෙඩරල් මතධාරීන්. ඉතින් එහෙම අයට නම් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න බාර දීලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේ ලොකු වරදක් තියෙනවා. අඩුම ගානේ සමසභාපතිවරු එක්කෙනෙක් අඩු ගානේ ඒකේ රාජ්‍යයක් වෙනුවෙන් දැඩි ලෙස පෙනී ඉන්න කෙනෙකුයි ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් දැඩි ලෙස පෙනී ඉන්න කෙනෙකුයි සමසභාපතිවරයට පත් කරන්න අපිට නිකන් හරි හිතන්න පුළුවන්නේ. දැන් මේ 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 තමයි විශේෂඥ වාර්තාව. මේ විශේෂඥ වාර්තාවේ ඉන්න මම මේ අය පුද්ගලිකව මම නම් කියන්නේ නැහැ. නමුත් මේ ඉන්න අය සේරම මේ දැඩි ලෙස ෆෙඩරල් මත දරන අය එක ඒකේ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කිසිම කෙනෙක් මේ විශේෂඥ කමිටුවේ නැහැ. මම වගකීමෙන් කියනවා. ඉතින් එහෙම කමිටු වලින් හදන වාර්තා කරේ මේ ජනතාව මේ රටේ ජනතාවට විශ්වාසය තියන්න බෑ. අපිට විශ්වාසය තියන්න බෑ. ඒ නිසා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මං හිතන්නේ කොමිසමක් දාන්න ඕනේ මේ කරන මේ වංචනික ක්‍රියා රටේ ජනතාවට ඔබ කියන විද්වත් වංචාව මේ විද්වත් වංචාව හෙළි කරන මං හිතන්නේ කොමිෂන් සභාවක් දැමිය යුතුයි අනාගත රජයක් විසින්. ඇයි මේ දේවල් කළේ? කාගෙන් අහලද? කාගේ අදහස්ද මේ? ඇයි මේ මේ කමිටු වලට පත් කරනකොට ඒකේ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී ඉන්න කට්ටිය පත් නොකරේ කාගේ හරි බලපෑමක් නිසා? නැත්නම් සාමාන්‍ය වගකීමතුය රජයක් කරන දේවල් නෙමෙයිනේ. ඉතින් මං හිතන්නේ මේ ක්‍රියාවලිය වහාම නතර කළ යුතුයි. අපේ අපේ විපක්ෂය විපක්ෂය ඒ වෙනුවෙන් මං හිතන්නේ හඬක් නැගිය යුතුයි කියන කාරණාව අපි මම දැන් මේ ප්‍රශ්නෙට වෙන එළඹුමක් මෙහෙම ගත්තොත් අපි බලමුද 2015 ජනවාරි 8 මගේ යෝජනාව මගේ අධ්‍යයනයන්ට නිරීක්ෂණයන්ට අනුව රෙජීම් චේන්ජ් එකක් කුමන්ත්‍රණයක්. එහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදී හැඩයක් ආරක් නැහැ. ඒ කුමන්ත්‍රණයක් කියලා මම යෝජනා කරන්නේ. හැබැයි ඒකවත් විපක්ෂියවත් ඒක දැන් කියන්නේ නැහැ. ඒ වෙන මොකද කතාවක් කියන්නේ? මම කියන්නේ මේක ගණිතයෙන් හදපු සූත්‍රයක්. ඒ අනුව තමයි කරන්නේ. දැන් මේ 2015 ජනවාරි 8 මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය කියලා ගත්තොත් අපි උපකල්පනය කෙරුවොත් මේ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව මිනිසු තෝරගන්නේ ව්‍යවස්ථා වෙනස් කරන්න නෙවෙයි. ඒ කියන්නේ නැවත කිව්වොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය ඇතුළේ ජනවරමක් ලැබුණේ නැහැ ව්‍යවස්ථා වෙනස් කරන්න. සෙසු පක්ෂවලට ලැබුණෙත් නැහැ. ඒතර ඔබට හිතෙන්නේ නැද්ද දැන් 2015 ජනවාරි 8 ජනාධිපතිවරයා දිවුරුම් දීලා ඊට පස්සේ ක්‍රමානුකූලව මහමැතිවරණයත් එන ඒ ක්‍රියාදාමයේ ඇතුලේ පාර්ලිමේන්තුව 19 වෙනි විවස සංශෝධනය ගේනවා. ගෙනල්ලා පාර්ලිමේන්තුව විවස සම්පාදක මණ්ඩලය බවට පත් කරනවා. දැන් මේ සියල්ල තුලම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් සිද්ධ වුණාය. ඊට නීති විරෝධී ක්‍රියාදාමයක් සිද්ධ වුණා. ඊට ඒකාබද්ධ විපක්ෂයත් හිටපු ජනාධිපතිවරයාත් ඇතුළුව මහින්ද රාජපක්ෂත් ඇතුළු සියලුම දෙනා උදව් කරලා මේ අවුරුදු 3 රට වලපල්ලට යවුවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ සිදු නොවිය යුතු දෙයක් නේ සිද්ධ වුනේ. පැහැදිලිද? දැන් මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අතයිස්සුවේ සරත් වීරසේකර මහත්තයා විතරයිනේ. එකම එක්කෙනා. ඔව්. එකම එක්කෙනා. තව කීප දෙනෙක් නැවිත් හිටියා. මගේ අරලා වගේ. මගේ අරලා වගේ හිටියා. ඒ කියන්නේ ඇවිල්ලා විට විරුද්ධව ඡන්දෙ දෙන්න කොන්ද බර නැද්ද? හරි විදිහට පාර්ලිමේන්තු වට කරන්න ඕන දවසක් කියලා. වට කරන්න ඕන දවසක් නේ. දැන් මොකද්ද අපේ ස්වාමින්වහන්සේලා පවා සමහර ස්වාමින්වහන්සේලා පවා ලවුඩ් ස්පීකර් අරගෙන ගිහිල්ලා කිව්වා මේකට විරුද්ධ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දෙ දෙන අය දේශද්‍රෝහීන් කියලා. හරි? ඉතින් ඒකට බය වෙන්නේ නැති අර සමහර කට්ටිය ආවේ නැත්ති. විසරත් වීරසේකර මහත්තයා විතරයි ඔහු රණවිරුවෙක් නිසා ඔහු මේ කිව්වා මේ මම මේකට ඡන්ද දෙන්නේ නැහැ කියලා. අර අපේ 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මේ සෞඛ්‍ය ඇමති හිටපු ජයසූරිය මහත්මයාට කොන්ද පණ තිබුණා වගේ මේ රටේ පාර්ලිමේන්තුවක හැම පාර්ලිමේන්තුවකම එක්කෙනෙකුට වඩා නැහැ කොන්ද පණ තියෙන කෙනෙක්. දැන් එක්සත් ජාතික පක්ෂ රජයේ අර ජයසූරිය මහත්මයාට එකයි. 225ට එකයි. එතකොට මේ මේ පාර කිව්වේ ඉතින් ඉතුරු විපක්ෂයේ අය ওই 19 වන මේකට ඡන්දෙ දුන්නනේ. ඡන්දෙ දුන්නා. දැන් බලන්න 20 වන සංශෝධනය ආවම කී දෙනෙක් ඡන්ද දෙයිද කියලා බලන්න. දැන් ওই දැන් මේ මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ওই ව්‍යවස්ථා සභාව ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විකෘති ක්‍රියාවලියක්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරයා බලතල පාවිච්චි කරන එක හොඳ නෑ කියලා ව්‍යවස්ථා සභාවක් දානවා. ඒ ව්‍යවස්ථා සභාවේ ඡන්දේ තියෙන മന്ത്രിව මේ මේ සමාජිකයන් 9 දෙනාගෙන් 7 දෙනෙක් පාලනය කරන්නේ සම්බන්ධනුයි රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. ඒ මේ 7 දෙනෙක් ඒ එතුමන්ලා දෙන්න ඒක අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධනුයි එකතු වෙලා තමයි 5 දෙනෙක් පත් කරන්නේ.
එතකොට ඒ පස් දෙනයි එතුමන්ල දෙන්නේ හත් දෙනයි. එතකොට නම දෙනාගෙන් හත් දෙනෙක් කියවම වැඩි බලය තියෙන්නේ අගමැතිටයි විපක්ෂ නායකට. ජනාධිපතිට නෙමෙයි. ජනාධිපතිපත් කරන්න බුලන් එක්කෙනයි. ඉතින් මේක මේක විකෘතියක් නෙමෙයිද? පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී විකෘතියක්. රටේ බහුතර ජනයාගේ මතය මැඩ පැවැත්වීම සඳහා බටහිර බලවේග මිනිස්සුන්ට බොරු කියලා අපේ ස්වාමීන් වහන්සේලාත් උපයෝගී කරගෙන සම්මත කරපු අන්තිම වංචනික නීතියක් තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ හොඳම කතාව කිව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අර මේ චල්වනායක සමරදේශයේ කිව්වනේ මේ 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 සිංහල මිනිසුන්ගේ ආධිපත්‍ය නැති කරන්න ඕනේ කියලා. ඉතින් රටේ 70%ක් සිංහල මිනිසු ඉන්නවා නම් ඒ මිනිසුන්ගේ ආධිපත්‍ය නැති කරන්නේ කොහොමද? එතකොට අන්න අන්න ඒකයි පරමාර්ථය. එතකොට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ අපේ රටට හොඳක් කරන්න නෙමෙයි. සිංහල මිනිහව මට්ටු කරන්න. මේ රටේ බහුතර ජනයාව මට්ටු කරන්න. අන්න එහෙම දුෂ්ට චේතනාවෙන් නීති ගේන පාලන ක්‍රමයක් මං හිතන්නේ මේ රටට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ කියලා. 2014 දී මේ ඔබ දැක්කන ජයම්පති වික්‍රමරත්න ලන්ඩන් වලදී ඊටම අපූර්වට මේ සැලැස්ම කියනවා. ඒ අන්තර්ජාලය තිබෙනවා. ඒ සම්පූර්ණ කතාව මම දැන් දිගින් දිගට වැඩසටහන් වල කිව්වා. ජයම්පති වික්‍රමරත්න කියනවා හරියටම කොහොමද මේ බෙදුම්වාදය ස්ථාපිත කරන්නේ ලංකාවේ? පොදු අපේක්ෂක තෝරගන්නේ කොහොමද? පොදු අපේක්ෂක තෝරගත්තට පස්සේ ඒක අබද්ධ විපක්ෂය කියලා අපි දැන් වෙයි කියන එක يعني මහින්ද රාජපක්ෂගේ කඳවුරේ කට්ටිය විපක්ෂයට යනවායේ ඔවුන්ට එතකොට විධායක ජනාධිපති ධුරයේ පීඩනය දරන්න බැරි වෙනවා. එතකොට ඔවුන් කැමති වෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඒ අනුව අලුත් විවස්ථාවකට එන හැටි ජයම්පති වික්‍රමරත්න පැහැදිලිව දත් එක්ක කියනවා 2014 ලන්ඩන් වල. ඉතින් මෙච්චර පැහැදිලි සියල්ල සිද්ධ වෙද්දී මම නැවත ඔබට කියන්නේ මේ මොහොතෙත් රට ඇතුලේ ඔබ වගේ කීප දෙනෙක් හැරෙන්නට විවිධ සංවිධාන දේශපාලන පක්ෂ විවස්ථාවට විවස්ථා කුමන්ත්‍රණයක් තියෙනවා ඊට ඉදිරි වෙන්න ඕන කියන අයත් එහෙම කියන අයත් මේ දැන හෝ නොදැන උපක්‍රමශීලීව නැවත මේ විවස්ථාවට අදාළ කුමන්ත්‍රණයට දායක වෙනවා කියලා මම යෝජනා කරන්නේ. ඒ කියන්නේ එහි දැන් මේ තාක්ෂණික ප්‍රතික්ෂේප කිරීමේ කුමන්ත්‍රණයක් නම් ඒ ප්‍රතික්ෂේප වෙන්න ඕනනේ. ඒකනේ විය යුතු දේ. දැන් මම නීති විරෝධී කටයුත්තක් කරනවා නම් ඔබට සංශෝධන ගේන්න බැහැ නීට. එතකොට කොහොමද ඔබ මේ தත්ත්වය පරාජය කරන්න ඕන කියලා යෝජනා කරන්නේ? ඇත්තටම දැන් අපි මේ මේ විශාල සම්මන්ත්‍රණය තියලා මේ පොතකුත් අපි මේ ඔරුවිතනාඩු පිළිබඳ ගහන්නේ මේ විද්වත් වංචාව ජාතියට පැහැදිලි කරන්න. ඉතින් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කරලා තියෙනවා. මේ රටේ ජනතාවටත් අපි ආරාධනා කරනවා. පදනම් ආයතනයේදී 23 වෙනිදා හවස 4ට මේ 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 විවෘත විවෘත ආරාධනාවක් උන කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් සීමිත ඉඩකඩ තමයි ශාලාවේ තියෙන්නේ. නමුත් පුළුවන් විදියකට ඇවිත් මේ 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 ක්‍රියාවලියට සහයෝගය දිය යුතුයි. මොකද මේ මේ වගේ වංචාවල් මේ රටේ ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. මොකද මේ 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 ව්‍යවස්ථා හදන මිනිස්සු මේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින මේ රටේ මේ බහුතර ජනතාවගේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න අපේ සભ્યත්වය ආරක්ෂා කරන්න පෙනී සිටින උදවිය හැටට මම දකින්නේ මේ යෝජනා කියුවා. මම උන්ගේ පුද්ගලික ජීවිත ගැන නෙමෙයි මම කියන්නේ. උන් මේ මේ යෝජනා හැදෑරුවාම අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න, මේ රටේ බුද්ධාගම විනාශ කරන්න, මේ රටේ ජාතිය විනාශ කරන්න ඇති කරන යාන්ත්‍රණයක් තමයි මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය. ඔබ පරිස්සමට කියවුවොත් එහෙම මේ ඔබ අර කලින් කියපු නිසා මම මේ ජනයාට දැනගන්න ඕන නිසා ලාල් විජේනායක වාර්තාව පිටු 309ක් තිබෙන මේ වාර්තාවේ මේ වාර්තාව මම යෝජනා කරුවොත් ඔබට මේ රටවටේ ගිහිලා මිනිස්සුන්ගේ අදහස් ගත්තා නෙවෙයි ඔවුන් ළඟ තිබෙන සැලැස්ම මිනිසුන්ගේ ගත්ත විදිහට අර විද්වත් වංචාවක් කිරුවා. ඒක පැහැදිලි. මොකද මම මම දන්නවා මේ මේ නුවර මගේ හොඳ මිත්‍රයෙක් හිටපු මේ රජයේ අධිනීතිඥවරයෙක් ඔයි ලාල් විජේනායක මහත්මයාගේ කමිටුව නුවර ගිය වෙලාවේ ඔහු පැයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් විය යුතුයි කියන කාරණාව පිළිබඳ ඇයිසේ විවෘත්තේ ඒ පිළිබඳ කතා කළා. ඒ වාර්තාව පිටිපස්සේ තියෙනවා ඇවිල්ලා කතා කරපු මිනිස්සුගේ නන් ලැයිස්තුවක්. ඒනම් ගොඩෙත් නැහැ. යා කියපු දේ ඇත්තෙත් නැහැ. අඩු ගානේ මේ මිනිස්සයා කතා කළා කියලාත් නැහැ. හරි. එතකොට මේකෙන් පැහැදිලිව පේනවා මේ 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 මේක අර ඔබ කිව්වා වගේ හදපු පිටපතක් සාධාරණීකරණය කරන්න තමයි දැන් ඒ යෝජනාවල තියෙන එක කාරණාවක් තමයි අපි ජාතික කොඩිය හිටන් වෙනස් කරන්නේ. අනාගමික ජාතික කොඩියක් හදන්න ඕනේ. ඒ කියන්නේ අනාගමික ජාතික කොඩියක් හදනකොට ඒ කියන්නේ කිසිම ජාතියකට නැති
කිසිම ආගමකට නැති ඒ කියන්නේ බෝගොල්ල හතරත් ඉවත් කළා සිංහයත් ඉවත් කරා ඉවත් කරන්න ඕනේ එතකොට අර මේ පටි දෙකත් ඉවත් කරන්න වෙනවා හරි පටි දෙකත් ඉතුරු වෙන්නේ එතකොට නිකම්ම රෙද්දක් විතරයි ඉතුරු වෙන්නේ එතකොට මේ රටේ මිනිස්සුන් සලකන්නේ ওই විදියට නම් ওই කමිටු වල ඉන්න අය ඉතින් ඒ අය හදන ව්‍යවස්ථාවක් කියලා විශ්වාසය දෙන්න පුළුවන්ද ඔබර කොඩිය ගැන කියපු නිසා බලන් ඉන්න අයටත් වැදගත් නිසා මේ ජාතික ගීය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ දැන් අපි අය හිතන් ඉන්නවානේ සිංහල දෙමළ භාෂා දෙකම කිව්වොත් හොඳයි සමහර අය කියන්නේ ඕකත් නෙමෙයි වෙන එකක් හදමු කියලා දෙමළ භාෂාව දැන් මම මේ ඉදිරිපත් කරන්න කැමති බලන අයටත් දැන් රටවල් ගත්තාම දැන් ඉන්දියාව භාෂාවල් 1600ක් උපභාෂා ප්‍රධාන වශයෙන් 22ක් ජාතික ගී තියෙන එකයි එක ජාතික ගීය ඉන්දුනීසියාවේ භාෂාවල් 300ක් තිබෙන උපභාෂා එක ජාතික ගීයයි මැලේසියාවේ භාෂා 140ක් එක ජාතික ගීයයි සිංගප්පූරුවේ භාෂා 4ක් ප්‍රධාන භාෂා 4ක් විදිහටම ඒ සම්මතයි ජාතික ගී එකයි තායිලන්තයේ භාෂා 74ක් ප්‍රධාන වශයෙන් 2ක් එක ජාතික ගීයයි චීනයේ භාෂා 200ක් ප්‍රධාන වශයෙන් 1ක් එක ජාතික ගීයයි අමරිකාවේ චීනයේ භාෂාවල් 200ක් ප්‍රධාන එක භාෂාවක් එක ජාතික ගීයක් ඇමරිකාවේ භාෂා 337ක් විවිධ ටෝන් වලින් එන ඇක්සන්ට් තියෙන විදිහට ඊට පස්සේ ප්‍රධාන වශයෙන් එකයි එක භාෂාවයි ජාතික ගී එකයි දකුණු අප්‍රිකාවේ භාෂා 11ක් ප්‍රධාන වශයෙන් දෙකක් ජාතික ගී එකක් පිලිපීනයේ භාෂා 170ක් ප්‍රධාන වශයෙන් දෙකක් ජාතික ගී එකයි ශ්‍රී ලංකාවේ භාෂා 3ක් තුනම ජාතික භාෂාවන් හැටියට සැලකෙනවා ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා දෙකක් ජාතික විදිහට සැලකෙනවා සිංහල සහ දෙමළ මේ වෙලාවේ ජාතික ගී දෙකක් යෝජනා කරනවා ඒ කියන්නේ මම හිතන්නේ මේක විකෘතියක් නෙමෙයි මේක විකෘතියක් විතරක් නෙමෙයි මම හිතන්නේ මේක මේ රටේ මම සුළු ජාතික කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ නමුත් මේ රටේ ඉන්න දෙමළ සහ මුස්ලිම් ජනතාවටත් කරන අපහාසයක් මම හිතන්නේ නැහැ මේ ජනයාගේ අභිලාෂය නෙමෙයි ජන අභිලාෂය නෙමෙයි මේ කියන්නේ මේ රටේ 70%ක් සිංහල මිනිස්සු ඉන්නව නම් සිංහල මිනිස්සු කතා කරනවා නම් ඒ රටේ ඉන්න සුළු ජාතිකයන්ට මම ඒක මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ කියන්නේ මම සුළු කියලා සලකන්නේ නැහැ උන්ව මේ ඔවුන්ට අඩුම ගණනේ මේ මහජාතියේ භාෂාවෙන් මේ ඒ රටේ ජාතික ගීය කියන එකටවත් ගරු කරන්න බැරි කියලා පණිවිඩින්නේ අපි ඔය කියන්නේ ඒ කියන්නේ ජාත්‍යන්තරයට අපි කියන්නේ මේ රටේ සුළු ජාතිකයෝ ওই සිංහල මිනිස්සුන්ගේ භාෂාව අපි කියන්න සූදානම් නැහැ කියන එකනේ. ඒ කියන්නේ ඊතරම් ගෞරවයක්වත් ඒ සංහිඳියාව ගැන කතා කරන්නේ කොහොමද? යම් කිසි ජාතියක් කියනවා නම් අපිත් එක්ක එකට ඉන්න ජාතියක් කියලා කියනවා නම් මේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් මම කියන්න යන්නේ නැහැ කියලා. දැන් අපි ඉංග්‍රීසියෙන් එකකේව කියන්නේ. හරි. මේ අපේ මේ තරුණයෝ මේ ඉංග්‍රීසි සින්දු කියන්නේ. නමුත් දැන් සිංහල ජාතික කීය කියන එක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් ඒ හොඳම නිදර්ශනය තමයි දැන් අපි ওই වාහනවල ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් දෙනවා ශ්‍රී අකුර. දැන් ඉංග්‍රීසි අකුර වල ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපි හෙට දැම්මත් කොහොමද ශ්‍රී කියලා නැවතවතාවක්. එහෙනම් මේ දෙමළ ජාතික సంతානෙ ඉන්නේ මහපාරේ. ඒ කියන්නේ දෙමළ ජාතික సంతානෙයි ওই දෙමළ විකෘති මානසිකත්වයක් තියෙන උදවියට මේ රටේ ශ්‍රී අකුරට ඊනියා නායකයන්. ඊනියා නායකයන්. ශ්‍රී අකුරටවත් ගරු කරන්නේ නැත්තම් මේ රටේ සිංහල භාෂාවටත් ගරු කරන්නේ නැත්තම් ඒගොල්ල අපිත් එක්ක කරන සංහිඳියාව මොකද්ද මම හිතන්නේ මොකද මම මගේ මිත්‍රයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා දෙමළ ජාතිකයෝ මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා අපි බොහොම මිත්‍රයි මම මේ නීති විද්‍යාලයේ අපි අදටත් ඔවුන්ගේ නඩු කටයුතු වලටත් මාගාවට එනවා අපි සාකච්ඡා කරනවා මේ අපි කවදාක්වත් එහෙම විරසකයක් නැහැනේ දැන් මේ කරන ක්‍රියාවලියෙන් වෙන්නේ තියෙන සංහිඳියාවක් නැති වෙන එකයි. ඒ ඉතින් දැන් මේ රටේ දෙමළ මිනිස්සු කියනවා නම් මේ භාෂාවෙන් මම ජාතික ගිය කියන සූදානම් නැහැ. කියන්නේ භාෂාව තේරෙන්නේ නැත්තම් කියන්නේ තියෙක වෙන කාරණාවක්. මම කැමති නැහැ මට ඒක අප්පිරිය මගේ භාෂාව මට ඕනේ කියලා කියනවා නම් 100ට ලංකාවේ දෙමළ ජාතිකයන් ඉන්නේ 112.7යිනේ. අනිත් ඉතුරු 120න් ඉතුරු ටික ඉන්දියානු දෙමළනේ. එතකොට දැන් ඔවුන් කියනවා නම් මේ අපි අපිට කියන්න පුළුවන් මේ රටේ සංහිඳියාව තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒ ජනතාව එහෙම කියනවා කියලා. මේ වගේ මතයක් රටේ ව්‍යවස්ථාව හරහා ඇති කරන්න උත්සාහ කිරීම සිංහල මිනිස්සුන්ට වඩා මේ රටේ අහිංසක
මේ රටේ සිංහල ජනතාවත් එක්ක එකට ජීවත් වෙන කැමැති දෙමළ ජනතාවට කරන විශාල අසාධාරණයක් කියන්නේ. සහ දැන් දෙමළ බෙදුම්වාදී වලින් පෙනහිටින විග්නේශ්වරන් ප්‍රමුඛ, සුමන්තිරන් ප්‍රමුඛ මේ සියලු දෙනා සිංහල ජනයා සමග වැඩ කරන, සිංහල ජනයා සමග ජීවත් වුණු දීර්ඝ කාලයක් සිංහල භාෂාව තියෙන ශාල වශයෙන් මේ සිංහල මිනිස්සු ගැවසෙන ප්‍රදේශවල ඉගෙනගෙන කොටිම කිව්වොත් එහෙම මේ LTTE තමන්ගේ මිලිටරි උන්මාදයේ පවත්වාගෙන යනකොට මේ පැත්ත පළාතවත් බලපු නැති කණ්ඩායමක්. ඒතකොට එයත් විකෘතියක් නෙමෙයි. තවත් පැත්තකින් දැන් විග්නේශ්වරන් සහ වාසුදානායකකාර නෑ දෑයෝ. එහෙම ගත්තොත් එහෙම. එච්චරම ඔබට හිතෙන්නේ නැද්ද මේක ඔබ මේ වචනවලට කැමති නැති වෙද්දී ඔබ ටිකක් අර විද්වත් මේ තලයකින් සමක පට්ට බොරුවක් නෙමෙයිද? පට්ට බොරුවක්ම තමයි. මේ 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 ක්‍රියාවලිය තනිකර මේ රටේ ජනතාව මුලා කරලා මේ ඇත්තටම මේ මේ මේක මේ ජනතාවට කරන මහ විශාල අපහාසයක්. දෙමළ මිනිසුන්ටත් කරන අපහාසයක්. දැන් මේ අනික මේ මේකේ කරන්නේ මේ සිංහල දෙමළ මිනිසුන්ට නෙමෙයි. දැන් තව එක මේකේ තියෙන එක යෝජනාවක් තමයි මේ මූලික අයිතිවාසිකම් අපේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න, ආගම ප්‍රවර්ධනය කරන්න, ආගම ප්‍රචාරය කරන්න, මේ ප්‍රවර්ධනය කර මේ මේ ආගම ප්‍රකාශ කරන්න නිදහස දීලා තියෙන්නේ පුරවැසියන්ට විතරයි. මොකද එක එක මේ ඇමරිකන් කාර්යොන්ටයි මේ සෞදි අරාබියේ ඉන්න විවිධ මේ 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 මූලධර්මවාදීන්ට මෙහෙ ඇවිල්ලා මෙහෙ ලංකාවේ නැති විවිධ ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිවාසිකමක් නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? හිමීට අර පුරවැසියා කියන වචනේ අහකල් මම ඒක කිව්වේ විද්වත්ංචාවක් කියලා. පුරවැසියා කියන වචනේ අයින් කළා සද්ද නැතුව තනත්තා කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඕන සුද්දෙකුට වීසා එකක් අරගෙන ආවා මෙහෙ පල්ලියක් ගොඩනගලා. ඒ කියන්නේ මේ අපේ කතෝලික පල්ලියක් නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙනවානේ විවිධ මේ ওই සින්දු කියන විවිධ පල්ලි. අර කණ්ඩායම් වශයෙන් දිවිනහ ගන්නවත් කරන්න පුළුවන්. ඔව් ගන්නවත් වල. ඒවා ඇති කිරීම සඳහා ඊළඟට දැන් මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මේ මේ ස්ත්‍රී පුරුෂ භේදය මත මිනිසුන් වෙනස්කම් කරන්න බෑ කියලා. ඒක කියනවා මේ ලිංගික දිශානතිය මත වෙනස් කරයි. ඒ කියන්නේ මේ 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 වෙන ප්‍රොජෙක්ට් එකක් නේ. මේක මේ සිංහල මිනිසු ගැන හිතලවත්, දෙමළ මිනිසු ගැන හිතලවත්, කතෝලික මිනිසු ගැන හිතලවත්, මේ ක්‍රිස්තියානි මිනිසු ගැන හිතලවත් හදන ව්‍යවස්ථාවක් නෙමේ. මේ බටහිරේ මිනිසුන්ට මෙහෙ ඇවිල්ලා මේ රට විනාශ කරන්න, මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න, මේ රටේ ආගම විනාශ කරන්න, මේ රටේ අපේ අපේකම විනාශ කරන්න හදන ව්‍යවස්ථාවක්. නැත්තම් ඔහොම හොර වැඩක් කරයිද? සහ මේ දැන් මේක බරපතල සාකච්ඡාවක් ගන්න ඕන එකක්. ඔය ලිංගිකත්වය පිළිබඳ සාධකය එක්තරා විකෘතියක් විදිහට පාවිච්චි කරලා ටූල් එකක් විදිහට දාලා රටවල් ඉවර කරන්න පුළුවන්. ඉවර කරන්න බලන්න දැන් කවුරු හරි තමන්ගේ නිදන කාමරේ ඕන දෙයක් කරගත්තා තර අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක වේදිකාවක් මතර ගේන්න ඕනේ නෑනේ. සහ රාජතාන්ත්‍රික සංවිධානාත්මක තැනකට ගෙනාවොත් මේක ජාත්‍යන්තර විසින් ගෙනෙන ලංකාවේ රජයේ ක්‍රියාත්මක කරන රාජ්‍යතස්සවාදයක් මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය. දැන් අපි අපේ සාකච්ඡාව සංවිධානාත්මක තැනකට ගේන්න ඕන නිසා ඔබ මම මෙහෙම අහනවා. දැන් පවතින තත්ත්වයන් එක්ක ප්‍රායෝගිකව තියෙන්නේ 2019 ජනාධිපතිවරණයේ ඔන්න මෙන්න ඊට පස්සේ මහමැතිවරණයකට යා යුතුයි. හැබැයි අපිට පේනවා ලංකාවේ අර මම කලින් කිව්වා වගේ හුඟක් අය මේක දන්නෙත් නෑ. 2017, 18, 19 දැන් මේ අයවැය සම්මත වෙන නියමිතයි. මේ අයවැය ක්‍රියාදාමය තුළ ලංකාවේ ආර්ථිකය ඝාතනය කරන හැටි, රාජ්‍ය ව්‍යවසායන් විකුණලා දාන හැටි, සුභසාධන රාජ්‍ය ආකෘතිය තුළ තිබෙන නිදහස් අධ්‍යාපන සෞඛ්‍ය සේවා විවර කරන හැටි පැහැදිලිව තියෙනවා. 2020, 2025 ඒ දිගටම ඒවා කරන්න ණයත් අරගෙන ඉවරයි. ගියාණ්ඩුවත් කරා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් කරා, ඊට කලින් චන්ද්‍රිකා ආණ්ඩුවත් කරා, දැන් මේගොල්ලොත් කරනවා. දැන් මේ ක්‍රියාදාමය යනවා. ඒ පරාජය කරන්න කිසිදු ආකාරයකට පාර්ලිමේන්තු තුල හෝ ඉන් පිටත වැඩපිළිවෙලක් නැහැ. දැන් ව්‍යවස්ථාවේ ඉතුරු වැඩ ටික කොහොමරි මේ අවුරුද්ද තුල ඉවර කරන්න ඕනි වගේ එකක් දැන් පෙන්නනවා. ජනාධිපතිවරයත් ඉන්නේ එතන නම්, අගමැතිවරයත් ඉන්නේ එතන නම්, සියලු අමාත්‍යවරු දැන් එස් දිසානායක වගේ චරිතයක් ගත්තාම ඔවුන් තමයි මේ රටේ ඉන්න දේශපාලන අපරාධකාරයෝ. ඒ ඔබ කියන්නේ මම මේ කියන්නේ. දැන් ඔවුන් නැවත ඒකබදු විපක්ෂයවල හිටගෙන ඉන්නවා. එතකොට දැන් ඩිලාන් පෙරේරා වගේ අය ගත්තොත් එimhe අන්තිම වාසුදානායකකාරත් ওই බෙදුම්වාදී ආකෘති තුල හිටියට ඔහු අලුතෙන් බේරගන්න පුළුවන් තැනක ඉන්නේ. ඩිලාන්ලා ඊට වැඩිය බොහොම මූලධර්මවාදී තැනක ඉන්නේ ඕකේ. ඒතර මේ සියල්ල තුල මේ ව්‍යවස්ථාව පිළිබඳ කුමන්ත්‍රණය සම්පූර්ණ වුණාම රටගෙන හිතල වැඩක් නැහැ. ඒතර ඉවරයි රට. ඒතර මේ අනතුරට කොහොමද මුහුණ දෙන්න යෝජනා කරන්නේ මේ මොහොතේ? මං හිතන්නේ පළවෙනියෙන්ම ජනතාවට කිව යුතුයි තමන්ගේ മന്ത്രിවරයාට කියන්න ඕනේ
මේ ව්‍යවස්ථා යෝජනා ගැන අඩුම ගණනේ වචනයක්වත් පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධව කතා කරන්න බැරි නම් අපි ඊළඟ ඡන්දෙදී උන්ට ඡන්දෙ දෙන්නේ නැහැ කිය. සම උඹල ගමට එන්න එපා කොහොම හරි. ගමට එන්න එපා කිය. يعني ඡන්දෙ දෙන්නේ පස්සේනේ. දැන් මේ රටේ හැම දේශපාලන පක්ෂයේම ඉන්නව තරුණ නායකයෝ ඉන්නවනේ. දැන් මේ තරුණ නායකයෝ මේ රටේ රාජ්‍ය නායකයෝ වෙන්න නම් බලාගෙන ඉන්නේ ඒ අය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවේචනයක් කරන්න ඕනේ. රටේ මන්ත්‍රීවරයා බලාගෙන ඉන්නවා නම් දැන් හොයි මෙන්න මන්ත්‍රීවරු සේරම ඇමතිවරු වෙන්න බලාගෙන ඉන්නේ. දැන් ඒගොල්ලෝ ඇමතිවරයෙක් වෙනවා නම් මේ මේ දැන් තමන්ගේ පියාකලේ මොනවද ගැන උදං අනන්න නැතුව ඒගොල්ලෝ කියන්නේ දැන් මේ වගේ වාර්තා පිට වෙලා දිනවා. දැන් මේ අපි නිකන් පුරවැසියෝ හැටියට අපි ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයිනේ. අපි මේවා අරගෙන මේවා කියෝලා මේ 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 විවේචනය කරන්නේ ඇයි මේක මේ රටට මේක අහිතකර නිසා. ඊට වඩා වැඩි වගකීමක් නැද්ද මන්ත්‍රීවරුන්ට? ඒ නිසා මේ වැඩපිළිවෙලේ පළවන පියවර විය යුත්තේ අපේ රටේ ජනතාව විසින් පැහැදිලි පණිවිඩයක් මේ මන්ත්‍රීවරුන්ට දෙන්න ඕනේ. මම මේ කියන්නේ ආණ්ඩු පක්ෂයට විතර නෙමෙයි විපක්ෂයට ඇතුළු. ඒ සෑම මන්ත්‍රීවරයෙකුට කියන්න ඕනේ මේ ව්‍යවස්ථා යෝජනාවලියට විරුද්ධ වෙන්නේ නැත්තම් ඔබ අපේ ඡන්දේ නැහැ කිය. මොකද මේක සම්පූර්ණයෙන්ම පරදේශක්කාරයන් විසින් සම්පාදනය කරන රාජ්‍ය විරෝධී ව්‍යවස්ථා සංශෝධන ගොන්නක්. ඒකට ඒක වෙනුවෙන් පෙනී ඉන්නේ නැති ඒකට විරුද්ධව පෙනී ඉන්නේ නැති අය පළවෙනියෙන්ම ඊළඟ මහමැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි. මගේ එකම ඉල්ලීම ජනතාවට ඔබ කියන්න ඔබ පැහැදිලිව පණිවිඩයක් දෙන්න මේ රටේ මේ 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 ව්‍යවස්ථා සභාවේ ඉන්න සමාජිකයන්ට මේ හොර ව්‍යවස්ථාවට විරුද්ධව ඔබ කතා කරන්නේ නැත්තම්. ඉතින් නෑ නෑ මම ඡන්දෙ දෙන්නේ නෑ මං එදාට නෑවිත් ඉන්නවා කියලා නෙමෙයි. මේකට විරුද්ධව හඬක් නගන්න නැත්තම් මේකට විරුද්ධව පෙනී ඉන්නේ නැත්තම් ඔවුන් මේ රට පාලනය කිරීම සඳහා සුදුසු අය නෙමෙයි. ඔවුන් වහාම ප්‍රතික්ෂේප කළ යුතුයි. පක්ෂය ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ ඊළඟ ඡන්දෙදී මේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙන අය පමණක් තෝරාපත් කර ගැනීම ජනතාවගේ යුතුකම වෙනවා. ඔබෙන් ඉතාමත් තීරණාත්මක ප්‍රශ්නයක් අවසන් වශයෙන් අහන්න තියෙනවා. දැන් නිකමට හරි මේ ඉඩක් තියෙනවාද මේ ලාල් විජයනායක වාර්තා වගේ මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා ජනමත විචාරණේ මගහැරලා ඔය තියෙන ව්‍යවස්ථාව පරික්ෂණය කළ අලුත් ව්‍යවස්ථාවක් ගැන මොකක් හරි ඉඩක් තියෙනවද? ඒකත් කරන්න බැරි නෑ මේගොල්ලෝ. ඒක ඒක නීත්‍යානුකූලව නම් ඉඩක් නැහැ. නමුත් ඒගොල්ලෝ උපයෝගී කරගන්න පුළුවන්. ඔබට මතක ඇති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවේ පරණ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නෙමෙයි. ඒ හින්දා තමයි අපි නවරංගහලේ ගිහිල්ලා රැස් වෙලා, කියන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලවත් වාඩි වෙන්නේ නැතුව නවලංගහරි රැස් වෙලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා යෝජනා සම්මත කරගත්තේ. ඒ ඒ ඒ ඒ ඒ ක්‍රිය මොකද අර රජිනිගේ ඒ කිරීටයත් එක්ක තියෙන සම්බන්ධය කැඩීම සඳහා. ඒක තාක්ෂණික මෙවලමක් හැටියට පාවිච්චි කරනවා අධිරාජ්‍යවාදී මේ අධිරාජ්‍යවාදී බලවේග වලින් වෙන් වෙන. අපිට උඹලා දීපු ව්‍යවස්ථාවක් යටතේවත් අපි සංශෝධනය කරන්නේ නැහැ කියන්නේ සන්දර්භය වෙනස් කරනවා. සන්දර්භය වෙනස් කරනවා. ඒක ඒක ඒකට අපි කියනවා ලීගල් රෙවලූෂන් කියලා. ඒ කියන්නේ නෛතික විප්ලවයක්. ඒ නෛතික විප්ලවයක් තියෙන්නේ මේ මේ පරදේශක්කාරයන්ගෙන් මේ රට පාලනය කරපු අයගෙන් කැඩෙන්න. අන්න එහෙම තමයි අපි 72 ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. අන්න දැන් තිනික අනිත් පැත්ත. දැන් තිනික ඔබ කියන්නේ අනිත් පැත්ත දැන් වෙන්නේ යන්නේ. ඔව් ඉතින් ඒ වගේ දෙයක්. හැබැයි ඉතින් දැන් දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. අද පහුගිය දවසේ අපිට අපිට මං අපි දැක්ක 2000 ගානක් චෙක් මොකද්ද සමාගමකින් ලියලා තියෙනවා කියලා අරක්කු විකුණපු සමාගමක් විසින්. හරි മന്ത്രിවරුන්ට දෙන්නේ. ඒකෙන් 2000ම മന്ത്രിවරුන්ට නොවෙන්න පුළුවන්. යම් 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 മന്ത്രിවරුන්ට දුන්නයි කියලා පුවත්පත්වල පළවෙලා තියෙනවා. ඔෆිෂල් ට්‍රෙෂරි සමාගමට අදාළව. අදාළව. දැන් මේ පහුගිය දවසේ 20 වන සංශෝධනයේ තියෙනවා මේ ජනාධිපතිවරයා පත් කරන්න මේ රහස් ඡන්දයෙන් පත් කරන්න ඕනේ කියලා. හරි මේ මේ ගැන මේ වාසනාවට පාර්ලිමේන්තුවේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයක ප්‍රතික්ෂේප කළා. දැන් මේ 225 മന്ത്രിවරු මේ ව්‍යවස්ථාව ගැනලා හදිස්සියෙන්වත් ඒගොල්ලෝ රහස් ඡන්දයෙන් පත් කරන්න කියලා කිව්වොත් චෙක් කීයක් එහාට මෙහාට හුවමාරු වේද කියන ප්‍රශ්නේ පැන්නගෙ. දැන් චෙක් ගන්න බයින්ද සල්ලි දෙයි. සල්ලි. දැන් චෙක් ගන්න බය නිසා ඉතින් සල්ලි පිටි පිටි දුන්නා මම බෑග් එකක් වගේ. ඉතින් ඒ නිසා මේ ඒ නිසා මේ ඇත්තටම දැන් අර අර 72 කරපු දේ කරන්න ඕනේ නැහැ. දැන් ওই මේ අපේ පහුගිය දවසේ රණවිරුවන්ට විරුද්ධව ගෙනාපු පනත් මේ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න පනතක් ගෙනල්ලා තිනවනේ. හානිපූර්ණ. හානිපූර්ණ පන. ඉතින් ඒ හානිපූර්ණ කියලා හානිපූර්ණ කරන්නේ කාටද? අපේ රණවිරුව මරපු ත්‍රස්තවාදීන්ට. එතකොට මේ ඒ වගේ ඒවට අත උස්සපු
සහ රණවීරු ලෝකේ ප්‍රථමතාවට මේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයකින් පස්සේ ඔවුන්ට ඔවුන්ගේ විරුවන් ඔවුන්ගේ ත්‍රස්තවාදී නායකයන්ව සමරන ස්මාරක හදන්නත් පුළුවන්. පුළුවන් අවස්ථා. ජනයාගේ මුදල් තමයි වෙන්නේ. ඒක ඒක අර ජෙනීවා රෙසලූෂන් එකේ ඉඳන් එන එකක් තමයි. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ ඒ කියන්නේ මේ 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 රටේ උන්ට වශයෙන් රටේ වැඩ කළා දාන්න. රටේ ඒ කියන්නේ මේ ඊට පස්සේ අපි කතා කරනවා දුටුගැමුණු රජුරෝ ගැන නෙමෙයි ප්‍රභා කරන්න ගැන. අපි සමරන්න ඕනේ දුටුගැමුණු රජුරුවත් පරාක්‍රමබාහු රජුරුවත් ගැන නෙමෙයි මේ ප්‍රභා කරන්න සමරන්න මේ රට ෆෙඩරල් කරණය කළා අමුතු පරදේශක්කාරයන් පාලනය කරන රාජ්‍ය නිර්මාණය කිරීම. ඒක තමයි අන්තිම කතාව. දැන් ඔබගේ වැඩ අධික මොහොතක අප සමග සම්බන්ධ වීම නිදහස් සංවාදයේ ගොඩනගන සම්බන්ධ වීම අතිශය වැදගත්. නැවතත් ඔබට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා උරුමිත නාඩුව යෝජිත විවස්සයි හඳුන්වා දෙන ශ්‍රී ලංකා උරුමිත නාඩුව කියන කෘතිය ජනාධිපති නීතිඥ මනෝහර සිල්වාගේ ඉදිරිපත්න 2018 ඔක්තෝබර 23 හැන්දෑවේ 4ට ශ්‍රී ලංකා පදරම් ආයතනයේදී අපි සාකච්ඡාවට මේ නිමිත්තත් එක නිමිත්තක් වුණා. ඔබත් ඊට සහභාගී වෙන්න සහ අපි මේ වැඩපිළිවෙල ගැන මීට ඉදිරිව ගොඩනගන ජනතා බලවේග පිළිබඳව දැනුවත් වෙමු. මම යෝජනා කරන ඔබ සාමාන්‍ය ජනතාව හැටියට සූදානම් වෙමින් ඉන්න ජනමත විචාරණයක් මගහැරලා මේ වගේ දුෂ්ට ක්‍රියාදාමයකට ආණ්ඩු යනවා නම් එකම උත්තරේ තියෙන්නේ මිනිස්සු පාර්ථ බැහැලා පක්ෂ බෙහෙදකින් තොරව පාර්ලිමේන්තුවට පට කරලා මේ નિરાයුග සහාසික නොවන මිලිටරි නොවන මොකක් හරි ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කරන්නම වෙනවා. ඊ හැරෙන්න වෙන උත්තරයක් නැහැ. සමහර විට ඒ සඳහාත් ඔබව පොළඹවන්න ඔබ සමග හිට ගන්න අපට සිද්ධ වෙයි. ඒ ගැන අපි දෙවෙනි කතා කරමු. අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? අපි සංවාදයක තරකානුතුල කුල තැනක ගියේ. මම හිතන්නේ අපි මේ විවිධ පිදුරංගල ගලේ නිර්වස්ත්‍රව කොල්ලෝ හිටියද නැද්ද කියන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන පැත්තකින් තියලා විවිධ අවශේෂ ප්‍රශ්න පැත්තකින් තියලා අපි හැමෝම අවධානය යොමු කළ යුතුයි මේ රටට මහා විශාල ත්‍රස්තවාදී දැන් ඇවිත් තියෙනවා. ඒ ත්‍රස්තවාදය තමයි මේ ව්‍යවස්ථා යෝජනාව. ජාත්‍යන්තර ත්‍රස්තවාදය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය. ඉතින් අන්නේ ව්‍යවස්ථා යෝජනාවලිය පරාජය කිරීම සඳහා අපේ සියලු සම්පත් සියලු අවධානය ඒ දෙසට යොමු විය යුතුයි. අන්නේ ඒක තමයි අපිට තියෙන එකම විකල්පය. මේ දේ කරන්න දුන්නොත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ සටනට එකතු වෙමු. අපි අනිවාර්යයෙන්ම ඔබ වගේ වෘත්තිකයන් තව තවත් මේ සටනට එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරන හේතු පක්ෂවල එළිලා පක්ෂ බදාගෙන මේ වැඩේ කරන්න බෑ. කවුරු කෙරුවත් රටට හානියක් නම් කරන්න ඊට ඉදිරියට සටන් කරන්න අපිට පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ තමයි ජාතියේ පෞරුෂය විය යුත්තේ. නැවතත් ඔබ මේ විදිහට මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ඔබේ පැමිණීම ගෞරවය. ඔබට ජය ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා. නැවතත් ඔබ ඉතාමිකමන්ට මුණගැහෙනවා. නිදහස් සංවාද වැඩපිළිම අඛණ්ඩව ඉදිරියට පැතිර යනවා ගලාගෙන යනවා. ඔබට ජය. අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස්.